හොඳයි දරුවනේ අපි දොළ පුතලත් එක්ක සම්බන්ධලා ඉන්නේ 2019 නවරක දේශය යටතේ පැවතුණු ජයපද්ධති තාක්ෂණ වේදයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ මාදිරි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍ර කියලා දොළ පුතලා කියන්නේ. ඉතින් අපි මේ වෙනකොට දොළ පුතලත් එක්ක කතා කරලා අවසන් ප්‍රශ්න 20ක් කතා කරලා තියෙනවා දරුවනේ. 21 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ දොළ පුතලට මෙතන සිට අපි. හොඳයි දූපතේ අපි බලමු 21 වෙනි ප්‍රශ්නේ. 2019 උසස් පෙළ ජයපද්ධති තාක්ෂණ වේදයේ නව නිර්දේශය යටතේ පැවැත්වුණු පළවෙනි විභාගයේ දුවේපුතේ දොළපතාල දන්නවා 2017 විෂය නිර්දේශය යාවත් කාලින වුණා. ඉති දුවේපුතේ 2017 විෂය නිර්දේශය යාවත් කාලින වුණාට පස්සේ 2017 උසස් පෙළට ආපු දොළපතාල අවුරුදු දෙකක් ඉගෙනගෙන 2019 තමා මුල්ම වතාවට විභාගේ ලිවීමේ නව නිර්දේශය යටතේ. ඉතින් මේ නව නිර්දේශය යටතේ දුවේපුතේ විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රයේ පැවැත්වුණු 2019 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දොළපතාලත් එක්ක අපි සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ වෙනකොට දොළපතාලත් එක්ක සාර්ථකව ප්‍රශ්න 20ක් සාකච්ඡා කළා අවසන් අපි දැන් අද ආරම්භ කරන 21 වෙනි ප්‍රශ්න විසිට සාකච්ඡා කරන්න දුවේ පුතේ හොඳයි දුවේ පුතේ අපි බලමු 21 වෙනි ප්‍රශ්නෙට යන්නයි දැන් සූදානම් වෙන්නේ රයිට් බලන්න පුතේ දැකලා පුරුදු උපාංගයක් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික පරිපතවල නැතුවම බැරි උපාංගයක් ඉලෙක්ට්‍රොනික පරිපතවලදී නැතුවම බැරි අක්‍රීය උපාංගයක් විදිහට දුවේ පුතේ අපි හඳුන්වන්නේ දැක්ක ගමන් ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් මේ සංකේතයේ දරුවනේ ප්‍රතිරෝධකයක් තියෙන්නේ CIOM ප්‍රතිරෝධකයක් ඒකේ වොට් ප්‍රමාණය සඳහන් ලතර දරුවනේ 5 වොට් කියලා. ඉතින් ප්‍රතිරෝධක අපි දන්නවා අවශ්‍යතාවයේ අනුව ධාරාව පාලනය කරන්න උපාංගයක් පරිපතවල. ඉතින් ඉලෙක්ට්‍රොනික පරිපතවලට මේ නැතුවම බැරි අනිවාර්ය උපාංගයක් දුවේ පුතේ. මොකද මේ පරිපතවල ආරක්ෂාව සඳහා අපිට ඕම්ගේ නියමයට අනුව දුවේ පුතේ නේද අවශ්‍ය වෙනකොට ධාරාවක් පාලනය කරන්න අග්‍ර දෙක අතර මේ අපි විශේෂයෙන්ම මේ අග්‍ර දෙකකින් සමන්විත උපාංගයක් පොතේ. ඉතින් මේ විශේෂයෙන් මේකේ සංකේත අපි දන්නවා යුරෝපීය සංකේතයේ තියෙනවා ජපානයේ සහ එක්සත් ජනපදයේ භාවිතා වන සංකේතයේ තියෙනවා. මෙන්න මේ ආකාරයේ සංකේතයක් තමයි පුතේ එක්සත් ජනපදයේ සහ ජපානයේ භාවිතා වෙන්නේ විශේෂයෙන්ම එක්සත් ජනපදයේ සහ යුරෝපීය සංකේතයේ විදිහටත් එක්සත් ජනපදයේ සහ විශේෂයෙන්ම මේක මේ ඇමරිකාවේ භාවිතා වන සංකේතයේ මේ ආකාරයටත් පරිපතවල ඒ වගේම යුරෝපීය සංකේතයේ දරුවනේ මෙන්න මේ ආකාරිනුත් අග්‍ර දෙකකින් යුතු උපාංගයක් විදිහට අපිට ප්‍රතිරෝධකයක් හඳුන්වන්න පුළුවන්. අපි කෙලිම යන ගාන්ට යමු දරුවනේ. ප්‍රශ්න අංක 21ට පිළිතුරු සැපයීම සඳහා පහත දක්වා ඇති ප්‍රතිරෝධකයේ රෙසිස්ටර් රූප සටහන යොදා ගන්න. ප්‍රතිරෝධකයේ දෝෂ රහිතයයි උපකල්පනය කරන්න කියලා කියනවා දරුවනේ. අපි යමු ප්‍රශ්නෙට. ප්‍රතිරෝධකයේ බලය දරුවනේ CIOM 5 වොට් කියලා මේකේ වොට් ප්‍රමාණය සඳහන් වෙලා තියෙනවා ප්‍රතිරෝධකයේ. රයිට්. හොඳයි දරුවනේ. බලන්න අපෙන් අහනවා 21 වෙනි ප්‍රශ්නේ පුතේ පරිපතේ ක්‍රියාත්මක වන විට එහි අඩංගු ඉහත ප්‍රතිරෝධකයේ රත් වන බව නිරීක්ෂණය විය. පරිපතේ රත් වෙනවා ප්‍රතිරෝධකයේ වැඩි හොට් ගානක් ක්ෂමතාවයක් ජවයක් එතකොට මේකට යෙද වෙනවා. මේ தත්ත්වේ වළක්වා ගැනීම සඳහා වඩාත් උචිත විසඳුම වන්නේ මේ ප්‍රතිරෝධක කොහොමද සම්බන්ධ කරන්න කියලා බලමු අපි. රයිට්. බලමු මේ එක එකක් හරියද කියලා දළුවනේ. පළවෙනිකෙන් කියනවා බලන්නකෝ ශ්‍රේණිගතව 25 ohm ප්‍රතිරෝධක හතරක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම 5 වොට් සමීහකරම සපේනවා. අපි බලමු පොඩ්ඩක් ඒක ඇඳලා නේ. බලන්න දරුවනේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරෙන් කියනවා ශ්‍රේණිගතව 25 ohm ප්‍රතිරෝධක හතරක් මගින් ප්‍රතිස්ථාපනය කියලා. 1යි 2යි 3යි 4ක් 25 ohm විසිපහයෝම් මෙතනත් 25 ohm. එතකොට 5 වොට්ස් මෙතනත් 5 වොට්ස්. එතකොට මෙතන අපි P සමානයි VI කියලා ගත්තොත් මෙයාගේ ජවයේ මෙතන 5 කියන එකයි එකෙන් අදහස් වෙන්නේ දරුවනේ. රයිට්. එතකොට බලන්න මේ ආකාරයට මේ විදිහට දරුවනේ අපිට 25 ohm ප්‍රතිරෝධ බලන හතර ගුණයකින් මෙතන වැඩි වෙනවා. එතකොට ජවයේ වොට්ස් ප්‍රමාණය බලනකො මෙතන ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී 5 වොට්ස් 5 හතර ගුණයකින් තවත් වැඩි වෙනවා මිසක් මෙතනදී අපිට අපේ අවශ්‍යතාවය වෙන්නේ නැහැ දරුවනේ. ශ්‍රේණිගතව මෙතන 25 ohm ප්‍රතිරෝධක හතරක් සම්බන්ධ කරොත් එතකොට අපි බලමු දෙවෙනි උත්තරයටත් ගිහිල්ලා හතර ගුණයකින් මෙතන වැඩි වෙනවා. රයිට්. අපි දෙවෙනි උත්තරයට යන් ශ්‍රේණිගතව අපිට කියනවා ශ්‍රේණිගතව 50 ohm ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම. රයිට්.
බලමු දරුවනි. ශ්‍රේණිගතව 50 ඕම් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඒත් මෙතන 5 වෝට්ස් මෙතන 5 වෝට්ස් තප්පරයකදී 10යි වෝට්ස් ප්‍රමාණයක් ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා තප්පරයකදී. ඒතර ඒත් මෙතන අපේ අවශ්‍යතාවය ඊට වෙන්නේ දරුවනේ. එතකොට මේ බලන්න මෙතනත් 50 ඕම් ප්‍රතිරෝධක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. මෙතනත් තප්පරයකදී තප්පරයකදී වාන දරුවනේ මෙතනත් ඇත්තටම ජූල් 10ක ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා. ඒත් අපිට අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී. රයිට්. ඊට පස්සේ ඊළඟ අවස්ථාව බලමු. තුනෙන් කියනවා දරුවනේ ශ්‍රේණිගතව 100 ඕම් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. බලමුකෝ. ශ්‍රේණිගතව 100 ඕම් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කරන්න කොහොමද කියලා අපි පුළුවන්ද කියලා. ඒත් ශ්‍රේණිගතව CIO මෙතනත් දරුවනේ CIO. දැන් අපි මෙයාගේ අපි මෙතන 5 වෝට්ස් අර වගේමනේ මේ ප්‍රමාණය. බලමු එතකොට ප්‍රතිරෝධය අපිට අවශ්‍ය ප්‍රතිරෝධය ලැබෙනවද කියලා අපි ඒකත් වෙලා බලමුකෝ. සමග ප්‍රතිරෝධය බලලා නේද? එතකොට සමග ප්‍රතිරෝධය බලමු මෙයාගේ. R සමානයි R1 ධන R2. බලන්න එතකොට R1 කියන්නේ CI ohm ධන CI ohm නේ. එතකොට R කීයද ලැබෙන ළමයි? 200 ohm. අපේ වැඩේ හරියනොත් දරුවනේ අපේ වැඩේ හරියන්නේ. ප්‍රතිරෝධකයේ අගය CI ohm ප්‍රතිරෝධකයක් නේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මෙතන අපේ වැඩේ හරියන්නේ නැහැ දරුවනේ. ඒත් මෙතනත් අර මේ තප්පරයකදී හානි වෙන ශක්ති ප්‍රමාණයත් වැඩි වෙනවා. සමක මේ ශ්‍රේණිගත සම්බන්ධයකදී මේ බලන්න CI ohm CI ohm මෙතන සමක ප්‍රතිරෝධය බැලුවොත් අපි R සමානයි R1 ධන R2 100 ohm ධන 100 ohm 200 ohm ප්‍රමාණයක් ඉන්නේ නම් අපේ වැඩේ හරියන්නේ. රයිට්. අපි බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා. ඊළඟට මොකද්ද කියන්නේ කියලා බලමු අපි. හතරෙනි උත්තරෙන් කියනවා පුතේ සමාන්තරගත 200 ohm ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම. රයිට්. බලන්න සමාන්තරගත 200 ohm ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම. රයිට්. මේ හැමතැනකම බලන්න දෙගුණයක් වුණා ජවයේ වැඩි වුණා සම තප්පරයකදී ජූල් ප්‍රමාණය වැඩි වුණා ශක්ති ප්‍රමාණය. හරි. ඒ වගේම මෙතනදී අපිට ඒ තැන්වලදී ලබා දෙන අපිට ප්‍රමාණ වැඩි ලබා දෙන ප්‍රතිරෝධකයත් අපිට අවශ්‍ය ප්‍රතිරෝධකය ලබා ගන්න බැහැ. මේකේ ශක්ති ප්‍රමාණයත් වැය වෙන වැඩි වෙනවා. තවත් රත් වීමක් මිසක් ඒක වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හතරෙනි පිටුර සමාන්තරගත බලන්න සමාන්තරගත 200 ohm 5 වෝල්ට්ස් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම. අපි බලමු හදලා රූපය ඇඳලා බලමු. සමාන්තරගතව සම්බන්ධ කරලා බලමු. රයිට්. අන්න බලමු. සමාන්තරගත සම්බන්ධ කරලා බලමු අපි. 200 ohm මෙතන 200 ohm 5 වෝට්ස් මෙතනත් 5 වෝට්ස් ප්‍රමාණයක් ලැබෙනවා. රයිට්. හරි. මේ හරහා ධාරාවක් ගමන් කරන්නේ. රයිට්. එතකොට අපි බලමු මේකේ මෙතනත් අර වගේම 5 වෝට්ස් මෙතන පුතේ 10යි ජූල් ප්‍රමාණයක් තියෙනවා. 5 වෝට්ස් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. රයිට්. අපි බලමු මෙයාගේ සමක ප්‍රතිරෝධය ගණනය කරලා බලමු දරුවනේ අපි. මෙයාගේ සමක ප්‍රතිරෝධය ගණනය කරලා බලමු පුතේ. බලමු සමාන්තරගත සම්බන්ධයකදී මෙයාගේ සමක ප්‍රතිරෝධය අපි ගණනය කරලා බලමු. රයිට්. එතකොට අපිට 1/8R සමානයි 1/8 R1 අපි ගමු 200 ohm ධන. රයිට්. මෙතන 1/8 200. හරි.
එකේ අට අර සමානයි දෙක බෙදීම 200යි. Right. එතකොට පුතේ අපිට දාන්න පුළුවන් ඔන්න බලන්න R සමානයි CI ohm වැඩේ හරි කතන්දරේ නේද? අන්න බලන්න. වැඩේ හරි. ඔන්න එතන අපිට සමක ප්‍රතිරෝධී CI ohm කියලා වදරුනේ CI ohm ප්‍රතිරෝධකයක්. බලන්න මේ R සමානයි CI කියලා අපිට ආවා. හරි. අපි වැඩේ හරි වගේ. නමුත් අපි පස්වෙනි එකටත් ගිහිල්ලා බලමු. පස්වෙනි උත්තරයටත් පටගාලා ගිහිල්ලා බලමු. පස්වෙනි උත්තරයටත් අපි පටගාලා ගිහිල්ලා බලමු දරුවනේ. Right. බලමු පස්වෙනි උත්තරේ මොකක්ද අපි අහන්නේ කියලා. ඩග්ගල ප්‍රශ්න උත්තරේට ගිහලා බලමු පස්වෙනි උත්තරේ මොකින්ද අහන්නේ කියලා. පස්වෙනි උත්තරෙන් කියන පුතේ සමාන්තරගත CI ohm ප්‍රතිරෝධක දෙකක් වගේ ප්‍රතිස්ථාපනය කිරීම කියලා. බලමු වැඩි හරියෙද කියලා ඩග්ගල. CI ohm ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කරන්න කිව්වොත් වැඩි හරියද බලමු. Right. අපි මෙතන දාගමු CI ohm කියලා. හරි. CI ohm මෙතන. CI ohm මෙතන. CI ohm කියලා අපි දාගමු. Right. සමාන්තරගත ඕනි. Right. අපි ඒකත් හදලා බලමු සමග ප්‍රතිරෝධය බලමු මේ කොහොමද කියලා. හරි. එකේ එකේ 8R සමානයි පුතේ එකේ 8R 1 ධන එකේ 8R 2. හරි. අපි බලමු ආදේශ කරලා පුතේ. එකේ 8R සමානයි එකේ 8 CI ohm ධන නේද? එකේ 8 CI ohm. Right. එතකොට පුතේ බලන්න 1 8R සමානයි දෙක බෙදීම දෙක බෙදීම 200යි. මෙතන CI ohm බලමු අපි ගාන. ඔව්. හරි. මෙතන CI 200යි නෙවෙයි අරකින් 200 ආවේ. මෙතන මෙතනගේ CI නේ පුතේ නේ. මෙතන යටාගේ CI. හරි. Right. එතකොට අපිට R සමානයි 100 බෙදීම 2යි කියන්නේ පුතේ 50 ohm වැඩේ අවුල් නේද? අන්න එතකොට ඒක අපිට ගන්න බෑ ඒක ප්‍රතික්ෂේප වෙනවා. එතකොට එහෙනම් අපිට කෙලින්ම නිවැරදි උත්තරයට යන්න පුළුවන් පුතේ. පස්වෙනි උත්තරෙත් අපි සලකා බැලුවා. එයාගේ සමග ප්‍රතිරෝධය R සමානයි ohm 50යි එනේ. දැන් ගැටලුවක් නැහැ. මේ ආකාරයට සමග ප්‍රතිරෝධය අපිට ශ්‍රේණිගත සම්බන්ධතාවයක ගන්න විදිය සහ සමාන්තරගත සම්බන්ධතාවයක ගන්න විදිය දොළ පුතාලට ඉතාමත්ම පැහැදිලි. Right. අපි බලමු. එතකොට පුතේ එහෙනම් අපිට නිවැරදි පිළිතුරට යන්න වෙන්නේ මේකේ හතරවෙනි උත්තරේ නේද පුතේ? නිවැරදි පිළිතුරට යන්නේ මේ බලන්න. නිවැරදි පිළිතුර පා පුතේ අපිට එහෙනම් සමාන්තරගත 200i ohm ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම තමයි පුතේ නිවැරදි පිළිතුර. මං හිතන්නේ දොළ පුතාලට අපි ගණනය කරලා ගාන හදලා හරියටම කියලා දුන්නා. මං හිතන්නේ ඉතාමත්ම පැහැදිලි. එහෙනම් පුතේ 21 වෙනි ප්‍රශ්නෙට පිළිතුර හතරවෙනි උත්තරේ පුතේ සමාන්තරගත 200i ohm ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම. ඉතින් බොහොම සරලයි පුතේ. ගාන දැක්ක පමණට බය වෙන්න ඕනේ. හරියට ගාන දිහා බලලා උත්තර ටික දීලා තියෙන විදිහට හදාගෙන ගියා නම් ටග්ගාල ඒ විනාඩි දෙකට අදාළ කාලයේදී පුතේ අපිට වැඩේ ඉවර කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රේණිගත සම්බන්ධතාවයකදී සමග ප්‍රතිරෝධය ගන්න කරන ආකාරය සහ සමාන්තරගත සම්බන්ධතාවයකදී සමග ප්‍රතිරෝධය ගන්න ආකාරය අර P = VI අනුව අපිට අර අපි මේ සමීකරණය අනුව ඒකේ අර 5 වොට්ස් ප්‍රමාණය අදාළව සමාන්තරගත සම්බන්ධතාවය අර දැක්ක අපි 4 ශ්‍රේණිගත සම්බන්ධතාවයේ 4 ගුණයක් වුණා. තප්පරයකදී ඒ ජූල් ප්‍රමාණය වැඩි වෙනකොට තවත් වැඩි වෙනවා රත් වීම නේද පුතේ? එහෙනම් අපිට නිවැරදිව යොදා ගන්න පුළුවන් ආකාරයට අපි ගානේදී 4 වෙනි උත්තරේදී නිවැරදි පිළිතුර ගත්තා. 200i ohm ප්‍රතිරෝධක දෙකක් මගින් මේක ප්‍රතිස්ථාපනය කිරීම. හොඳයි දරුණේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 22. මේ ජල රූපිත වගා පද්ධති කියනකොට පුතේ අපිට මතක් වෙන්නේ කවුද? සොයිල්ලස් කල්චර් නිර්පාංශ වගාව. ඉතින් ඇත්තටම මේ විශේෂයෙන්ම ජල රූපිත වගාවන් ගත්තාම මේ ජලයේ ජලගත වගාව ගත්තාම දරුණේ විශේෂයෙන්ම ලෝකේ ගත්තාම මේ විශේෂයෙන් මතක් වෙන කාරණයක් තමයි මේ ලෑන් ප්‍රොබ්ලම් එකට ඉඩකඩ ප්‍රශ්නෙට සෝල් එකක් විසඳුමක් විදිහට දරුවනි. අපි දන්නවා වැඩි වෙන ජනගහනයත් එක්ක මේ ඉඩකඩ සීමිතයි දරුවනි. ඈ ඉතින් ඉඩකඩ සීමිත වෙනවායි ජනගහනයට අනුව. එතකොට මේ ස්කයි ග්‍රෝ කියලා අපි දන්නවා දැන් ඔය සිංගප්පූරු වගේ ලෝකේ රටවල දියුණු රටවල මේ විශාල උස් ගොඩනැගිල්ල තුල දරුවනේ මේ ජල රෝපිත වගා පද්ධති ස්ථාපිත කරලා තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම මේවා තුල වගා කරනවා සලාද වර්ග දරුවනේ. විශේෂයෙන්ම සලාද වර්ගකොළ වර්ග මේ ඉසාම රසවත් ආහාර විදිහට ගන්න පුළුවන් සලාද වර්ග වගා කරන්න පුළුවන් මේ ජල රෝපිත වගා පද්ධති. මේකේ තියෙනවා සම්සරණේ වන පෝෂණ මාධ්‍ය සම්සරණේ වෙන සහ සම්සරණේ නොවන විදිහට පුතේ. රයිට් මේ භාවිතා කරලා දරුණු ඇලි භාවිතා කරන නල භාවිතා කරලා මේ දේවල් කරන්නේ.
මේකෙදි පෝෂණ ද්‍රාවණයේ සම්සරණය වන පෝෂණ ද්‍රාවණ තියෙනවා දරුවනේ. ඉතින් විශේෂයෙන්ම මේක විශේෂයෙන්ම නිර්පාංශ වගා පද්ධතිය යටතේ පුතේ අපි කියනවා සොයිල්ස් කල්චර් ඉතාමත්ම වැදගත් පුතේ. අද වෙනකොට මේක ලොකු ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා ලෝකයේ රටවල. මේ ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් විදිහට දරුවනේ විශාල ගොඩනැගිලි තුල දරුවනේ ඉදි කරලා ඒ තුල මේවා නිර්මාණය කළ මේ ජලගත වගාවන් මේ ජලරූපිත වගාවන් පවත්වාගෙන යනවා දරුවනේ. බොහොම සාර්ථක ඒ වගා කටයුතු කරන විශේෂයෙන්ම සලාද වර්ග දේ වගේ වෙන දේවල් භෝග කොළ භෝග වගා කිරීම සිද්ධ කරනවා දරුවනේ. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහලා තියෙන. අපි යමු ප්‍රශ්නෙට. ජලරූපිත වගා පද්ධතියක පෝෂක මාධ්‍ය සහිත ටැංකියක පෝෂක මාධ්‍ය සහිත ටැංකියක් තියෙනවා දරුවනේ. මේ පෝෂක මාධ්‍ය තුල අපි දන්නවා මේ වගේ මේ ජලරෝපිත වගාවේදී මේවා ගිල්වල තියෙන දරුවනේ, මුල් ගිල්වල තියෙන අවස්ථාවක් තියෙනවා දරුවනේ. ඉතින් මේකෙදි මේ පෝෂක මාධ්‍ය සම්සරණය වන පෝෂක මාධ්‍ය තියෙනවා දරුවනේ. මේකෙදි හරයිට් සම්සරණය නොවන විදිහට තියෙනවා දරුවනේ. මේකෙදි පෝෂක ද්‍රාවණයේ සහිත ටැංකියක් ඒවා සම්සරණය වෙනවා දරුවනේ නැවත. ඉතින් විශේෂයෙන්ම මේ ජලරෝපිත වගා පද්ධතියක පෝෂක මාධ්‍ය සහිත ටැංකියක් තියෙනවා දරුවනේ. පෝෂක ද්‍රව්‍ය චාකෝල්ට අවශ්‍ය පෝෂක මාධ්‍ය අවශ්‍යයෙන් දරුවනේ. ඒ පෝෂක මාධ්‍ය සහිත ටැංකියක් තියෙනවා. ඉතින් මේ ඒ ටැංකියේ එහි අඩංගු පෝෂක මාධ්‍ය ආලෝකයට නිරාවරණය නොවන ආකාරය බලනකේ පෝෂක මාධ්‍ය දරුවනේ ආලෝකයට නිරාවරණය නොවන ආකාරයට සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුයි කියන පුතේ. මේ සිදු කරනු ලබන්නේ අධික මුල් වර්ධනීය වැළැක්වීමට නෙවෙයි පුතේ, මුල්වල ඍණ ප්‍රභාවර්ධනීය වැළැක්වීමට නෙවෙයි පුතේ. පොඩ්ඩක් තුන්වෙනි එකද අපි හතරවෙනි එකට යන ද්‍රාවණයේ පෝෂක කැටගැසීම වැළැක්වීමටත් නෙවෙයි දරුවනි, මුල් මතු පිට හරිතප්‍රද වර්ණයේදී වැළැක්වීමට නෙවෙයි පුතේ. කඩ ඔක්කොම රිජෙක්ට් කරනවා නිවැරදි පිළිතුරෙන්නේ පුතේ. මේ ද්‍රාවණයේ ඇල්ගේ වර්ධනය වීම වැළැක්වීම සඳහා ද්‍රාවණයේ ඇල්ගේ වර්ධනය වෙන්න පුළුවන් පුතේ. එහෙම වුණොත් නේද ඇල්ගේ වර්ධනය බලන්නකෝ. ජලරූපිත වගා පද්ධතියක පෝෂක මාධ්‍ය සහිත ටැංකිය එහි අඩංගු පෝෂක මාධ්‍ය ආලෝකයට නිරාවරණය නොවන ආකාරයට සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුයි. ඇත්තට මේක කරන්න පුතේ පෝෂක මාධ්‍ය ආලෝකයට නිරාවරණය වීම සිද්ධ වෙනවා නම් පුතේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ද්‍රාවණයේ ඇල්ගේ වර්ධනය වීම සිද්ධ වෙන්න පුළුවන් පුතේ. එහෙනම් ද්‍රාවණයේ ඇල්ගේ වර්ධනය වීම වැළැක්වීම සඳහා තමයි පුතේ ජලරෝපිත වගා පද්ධතියක මේ පෝෂක මාධ්‍ය සහිත ටැංකියක එහි අඩංගු පෝෂක මාධ්‍ය ආලෝකයට නිරාවරණය නොවන ආකාරයට පුතේ පෝෂක මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සිදු කළ යුතුයි පුතේ. මේක සිදු කරන්නේ ද්‍රාවණයේ ඇල්ගේ වර්ධනය වීම වැළැක්වීම සඳහා පුතේ. ද්‍රාවණයේ ඇල්ගේ වර්ධනය වීම වැළැක්වීම සඳහායි පුතේ සම්පූර්ණයෙන්ම ඒ ක්‍රියාවලිය කරන්න. එතකොට එහෙනම් 22 වෙනි ප්‍රශ්නෙට පුතේ පිළිතුරු අංක 3 කියලා සඳහන් කරන්න පුතේ. ප්‍රශ්න අංක 22ට පුතේ පිළිතුරු අංක 3 කියලා සටහන් කරගන්න පුතේ. ප්‍රශ්න අංක 22ට හොඳයි අපි ඉදිරියට යමු දරුවනේ. එහෙනම් ද්‍රාවණයේ ඇල්ගේ වර්ධනීම වැළැක්වීමයි පුතේ සිදුවෙන්නේ. තවත් හොඳ ප්‍රශ්නයක්. පොලිතින් උමං ආරක්ෂිත ගෘහ. අපි දන්නවා ආරක්ෂිත ගෘහ ගැන කතා කරද්දී පුතේ ස්ථිර ආරක්ෂිත ගෘහ තියෙනවා, හරිතාගාර වගේ දරුවනේ. අර්ධ ආරක්ෂිත ගෘහ තියෙනවා පුතේ, පොලිතින් ගෘහ වගේ දේවල් පුතේ. තාවකාලික ආරක්ෂිත ගෘහ තියෙනවා දරුවනේ, ස්ථිර ගෘහ, අර්ධ ස්ථිර ගෘහ, තාවකාලික ස්ථිර ගෘහ තියෙනවා දරුවනේ. ඒ වගේම අපි දන්නවා සූර්ය ප්‍රචාරක වගේ දේවල් නේද, තාවකාලික ව්‍යුහ විදිහට තියෙනවා දරුවනේ. මේ අපි කියනවා ආරක්ෂිත භෝග වගාව, ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර්. මේවා තුල පුතේ අපි දන්නවා පරිසර තත්ත්ව පාලනය කරලා, පාලනය කරන ලද පරිසර තත්ත්ව යටතේ විශේෂයෙන්ම පුතේ අපි දන්නවා මේ තුල බොහෝ විට දරුවනේ මේ ආරක්ෂිත ව්‍යුහ තුල, ආරක්ෂිත ගෘහ තුල වායව පරිසර තත්ත්ව තමයි පුතේ ප්‍රධාන වශයෙන් පාලනය වෙන්නේ. වර්ෂාපතනීය උෂ්ණත්වය, ආලෝකය, සුළඟ නේදරුනේ ආර්ද්‍රතාවය නේද පුතේ. මෙන්න මේ වායව පරිසර තත්ත්ව ගොඩක් සොයිල්ස් කල්චර් තමයි වෙන්නේ දරුවනේ. පස් රහිත මාධ්‍ය තුල සිදු කරන නිසා පාංශු ජනන රෝග අඩුයි දරුවනේ. විශේෂයෙන්ම ජීවාණුහරණය කරන ද කොහොබත් මේකෙදි පුතේ. ඊට අමතරව කෘතිම රෝපණ මාධ්‍යත් යොදා ගන්නවා දරුවනේ. රොක් වූල්, වර්මිකියුලයිට්, පර්ලයිට්, වර්මිකියුලයිට් වගේ වල් ගල් කුඩු වගේ බොරළු වගේ දේවල් යොදා ගන්නවා දරුවනේ. රයිට්, රොක් වූල් වගේ කෘතිම මාධ්‍යත් යොදා ගන්නවා දරුවනේ, කාබනික මාධ්‍ය වගේම.
විශේෂයෙන්ම පස් රහිත මේ ආරක්ෂිත ගෘහ තුල වගාවීදී විශේෂයෙන්ම ඒ ආරක්ෂිත ගෘහය තුල තියෙන පසමත් යොදා ගන්න අවස්ථා තියෙනවා පදරුණ ජීවාණු හරණය කරලා ගන්න බොවිට සොයිල්ස් කල්ච් එකක් පස් රහිත මාධ්‍ය තුල තමයි පුතේ වගා කිරීම සිද්ධ වෙන්නේ ආරක්ෂිත ගෘහ තුල ඉතින් විශේෂයෙන් මේ ගැන කතා කරනකොට පුතේ අපෙන් අහන්නේ පොලිතින් උමං සාමාන්‍යයෙන් පාර ජම්බූල කියන UV අල්ට්‍රා වයලට් ප්‍රතිරෝධී පොලිතින් මගින් ආවරණය කරනු ලබනවා පුතේ මේ පාර ජම්බූල කියන ප්‍රතිරෝධී පොලිතින් යොදා ගැනීමට හේතුවයි අහන්නේ පුතේ ප්‍රශ්න අංක 23 න් ඇයි කියලා පුතේ හරි ඉතින් පොලිතින් උමකට අර්ධ සෙවණක් සැපීම නෙවෙයි පුතේ පොලිතින් උමකට රයිට් විශේෂයෙන්ම අපි දන්නවා මේ පොලිතින් භාවිතා කරලා මේ අර්ධ ස්ථිර විහුව ඉදි කරනවා දරුවනේ පොලිතින් උමකට පාර ජම්බූල කියන ඇතුළේම වැලැක්වීමට නෙවෙයි දරුවනේ තුන්වෙනි එක පොඩ්ඩක් තියන්න පොලිතින් ප්‍රභාහායනී වීම ප්‍රමාද කිරීමට හතරනුත් එවන පුතේ පොලිතින් උමග තුල උෂ්ණත්වය පහත දැමීමට අනේ නෑ පුතේ පොලිතින් උමග තුල ඉහළ ආර්ද්‍රතාවයක් පවත්වා ගැනීමටත් නොවේ පුතේ අපෙන් අහන්නේ පොලිතින් උමං සාමාන්‍යයෙන් පාර ජම්බූල කිරණ UV ප්‍රතිරෝධී පොලිතින් මගින් ආවරණය කරනවලු පොලිතින් උමං පුතේ පොලිතින් උමං භාවිතා කරනවානේ පොලිතින් ගෘහ තියෙනවා පොලිතින් උමං සකස් කරලා තියෙනවා අපි දන්න එතකොට මේ මෙන්න මේ පොලිතින් උමං සාමාන්‍යයෙන් පාර ජම්බූල කරන UV ට්‍රීටඩ් නැත්නම් පාර ජම්බූල කරන ප්‍රතිරෝධී පාර ජම්බූල කරන ප්‍රතිරෝධී පොලිතින් මගින් ආවරණය කරනවා පුතේ පාර ජම්බූල කරන ප්‍රතිදී ප්‍රතිරෝධී පොලිතින් යොදා ගැනීමට ප්‍රධාන හේතුව යහන්නේ පුතේ පොලිතින් උමකට අර්ධ සෙවණක් සැපීම නෙවෙයි පුතේ ඒ වගේම පොලිතින් උමකට පාර ජම්බූල කරන ඇතුළේම වැලැක්වීම නෙවෙයි පුතේ රයිට් විශේෂයෙන්ම තුන්වෙනි උත්තරේ බලන්න අපිට ගන්න තියෙන තුන්වෙනි උත්තරේ පුතේ පොලිතින් ප්‍රභාහායනී වීම ප්‍රමාද කිරීම සඳහා. ඒතර පුතේ එහෙනම් ඒක අපිට ගැටලුවක් නැහැ 23 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු 3 පොලිතින් ප්‍රභාහායනී වීම ප්‍රමාද කිරීම සඳහා. රයිට් සටහන් කරගන්න දරුවනි පොලිතින් ප්‍රභාහායනී වීම අපිට ප්‍රමාද කර ගැනීම පොලිතින් ප්‍රභාහායනී වීම ප්‍රභාහායනී වීම ප්‍රමාද කරගීම ප්‍රභාහයන කියන්නේ ප්‍රභා කියන්නේ ශූරයාටනේ පුතේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ෆොටෝ සින්තසිස් කියන්නේ ශූරයා ඉන්නකොට සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලිය අපි දන්නවා ශාක නේද දරුවනේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබාගෙන අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් මොකද කරන්නේ ශූරේ ශක්තිය පුතේ ඒ ශූරයාගේ තාප ශක්තිය පුතේ විකිරණ ශක්තිය රසායනික ශක්තිය බවට පත් කරනවා C6යි H12යි O6යි නේද C6 H12O6 මේද පුතේ C6 H12 O6 C6 H2O6 plus O2 හදන ඔක්සිජන් ටිකත් අපිට හදලා දෙනවා ශාක නේද පුතේ ප්‍රභා කියන්නේ ඉතින් පුතේ ශූරයාට බය වෙන්න එපා මේ වචන වලට අපි කියන්නේ මේ එතකොට විශේෂයෙන්ම පොලිතින් ප්‍රභාහායනී වීම ප්‍රමාද කරනවා මේ ප්‍රභාහායනී කියන ශූරයා මගින් මේ ශූරය විකිරණ සූර්ය රශ්මිය මගින් හායනීට ලක් වෙන්න පුළුවන් පුතේ පොලිතින් ඉතින් මේ පාර ජම්බූල කිරණ ප්‍රතිරෝධී පොලිතින් උමං මගින් ආවරණය කරන්නේ පුතේ විශේෂයෙන්ම පොලිතින් ප්‍රභාහායනී වීම ප්‍රධාන වශයෙන් වඩාත්ම වැදගත් උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් ආසන්නම උත්තරේ විදිහට පුතේ පොලිතින් ප්‍රභා කියන්නේ ශූරයා නිසා පුතේ බය වෙන්න එපා ප්‍රභාහායනී වීම ප්‍රමාද කිරීම සඳහා තමයි පුතේ ඒ යොදා ගැනීම සිදු කරන්නේ රයිට් අපි කතා කරලා ඉවර කරේ පුතේ 23 වෙනි ප්‍රශ්නේ 23 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3 රයිට් හරි අපි යනවා පුතේ 24 වෙනි ප්‍රශ්නේ පුතේ කිරිදෙවීමේ යන්ත්‍ර ගැන කතා කරනවන පුතේ ඇත්තටම විශේෂයෙන්ම වැදගත් පුතේ මේ සත්ව නිෂ්පාදන පාඩම ගැන අපිට කතා කරනකොට පුතේ විශේෂයෙන්ම අපි දන්නවා විශේෂයෙන්ම පුතේ මේ උසස් තාක්ෂණික ක්‍රම ශිල්ප යොදා ගැනීම සත්ව නිෂ්පාදනයේදී විශේෂයෙන්ම ගව පාලනයේදී පුතේ විශේෂයෙන්ම දෙනුම් සඳහා සංවෘත විශේෂයෙන්ම අපි දන්නවා ගව පාලනය ගත්තහම පුතේ අතීතේ ඉඳන් මේ දක්වා සිදු කරන ගව පාලන කටයුතු ගත්තහම ගව පාලනයේ නිදලි ක්‍රමය අඩ සියුම් ක්‍රමය සහ සියුම් ක්‍රමයේ විදියට පුතේ සිදු කරනවා අපි දන්නවා නිදලි ක්‍රමයේදී සතුන් දිවා කාලයේදී නිදැල්ලේ ඇවිදගෙන ගිහිල්ලා පුතේ ආහාර හොයා ගන්නවා ආහාර උලා කෑම තුනන උලා කෑම සිදු කරනවා පුතේ රාත්‍රී කාලයේදී ලැගීම සඳහා සතුන්ට සතුන් ගාල් කිරීම සිදු කරනවා දරුවනේ ඉතින් දිවා කාලයේදී සතුන්ට විලෝපික සතුන්ගෙන් වගේම වෙනත් සොර සතුරුන්ගෙන් හානි ඇති වෙන්න පුළුවන් පුතේ අවධානමක් තියෙනවා නමුත් ඒ නිදලි ක්‍රමය අදටත් භාවිතා කරනවා පුතේ ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවල
දහවල් කාලේදී සත්තු ගිහිල්ලා පුතේ තුන පිටි වල වැව් පිටි වල ගිහිල්ලා තුන උලා කනවා පුතේ රාත්‍රී කාලේදී ලැගීම සඳහා සත්තු ගාල් කිරීම සිදු කරනවා ඊළඟට මේ අඩසියුම් ක්‍රමය නැත්නම් දිගේලි ක්‍රමය කියලා කියනවා පුතේ ඒකෙදී අපි සතා ලණුවකින් පුතේ ගැට ගහනවා ගහක ඒ සතා ඊට පස්සේ ලණුවේ දිග ප්‍රමාණයට වටේට අවිද ගිහිල්ලා දරුවනේ තුන උලා කෑම කරනවා ඒ ස්ථාන වලට අයි ආසන්නයට සතාට ජල බඳුන් එහෙම තියලා තියන්න පුළුවන් පානීය ජලයේ පානය කිරීම සඳහා ජල බඳුන් වල සතාට තියලා තියන්න පුළුවන් අරට වඩා ටිකක් ආරක්ෂාවක් හොඳයි දිගේලි ක්‍රමය නැත්නම් අඩසියුම් ක්‍රමය ඊට පස්සේ සියුම් ක්‍රමය නැත්නම් පුතේ මේ අපි කියනවා මේ ඉන්සෙන්ටිව් සිස්ටම් එක දරුවනේ ICU එකේ දැම්මා වගේ තමයි ICU එකට ලෙඩක් දැම්මම බය වෙන්න ඕනේ අපිට බොහොම සතුටු වෙන්න ඕනේ මොකද වෙනම ડોක්ටර්ලා ඉන්නවා ප්‍රතිකාර වෙන්ටිලේට් කරන්න පුළුවන් හදිසියේ ශ්වසනය සපයන්න ඕනොත් කෘත්‍රිම ශ්වසනය සපයන්න ඕනේ නිසා කවුරු හරි අපේ දන්න කෙනෙක් දැඩි සත්කාර කිව්වම බය වෙන්න ඕනේ වඩාත්ම හොඳින් ප්‍රතිකාර කරන ස්ථානයක් තමයි දැඩි සත්කාරය කියන්නේ ඒ වගේ මේ ICU එක කියනවා නේද අපි එතකොට ICU එක කියලා කියනවා අපි ඉන්ටෙන්සිව් කියා කියලා කියනවා අපි එතකොට මේ විශේෂයෙන්ම සූක්ෂම මේ විශේෂම අපි කියන නිදල ක්‍රමය අඩසියුම් ක්‍රමය අසියුම් ක්‍රමය නැත්නම් සූක්ෂම ක්‍රමය යටතේ පුතේ දෙනුන් සත්තු සම්පූර්ණයම නිවාස තුළ ඇති කිරීම සිදු කරනවා නේද හිසට හිස ක්‍රමය වලිගයට වලිගය ක්‍රමය කියලා නේද සතුන්ට සම්පූර්ණයම නිවාස තුළ ඇති කිරීම සිදු කරනවා පුතේ කිරි දෙවීම වැනි ක්‍රියාවලිය පුතේ යන්ත්‍රානුසාරයෙන් සිදු කරන්නේ පුතේ ඇත්තටම විශේෂයෙන්ම විශාල ගොවි පොළවල් වල මිල්කින් පාලර එකකට සත්තු එකවර විශාල දෙනුන් සංඛ්‍යාවකේ කිරි දෙව ගැනීම සඳහා සකස් කරලා තියෙන සංයුක්ත කිරි දෙවීමේ යන්ත්‍ර තියෙනවා දරෝණි ඒකෙදි මේ තනකොළ වලට සවින ටීත් කප්ස් කියලා අපි කියනවා මේවා රිද්මයානුකූල චලන ඇති කිරීම මගින් පුතේ අර්ධ රික්තක තත්ත්වයක් තනපොඩු වලට ඇති කිරීමෙන් තමයි තනපොඩු වලින් කිරි ඇද ගැනීම සිදු වෙන්නේ පුතේ ස්වයංක්‍රීය කිරි දෙවීමේ යන්ත්‍ර ගත්තාම මේවා ජංගම කිරි දෙවීමේ යන්ත්‍රය අපි කියනවා මොබයිල් මිල්කින් මැෂින් කියලා දරුවනේ ඒක තනින් තනට අරන් ගිහලා කිරි දෙවන්න පුළුවන් පුතේ එකවර දෙනුන් එක්කෙනෙක්ගේ හරි දෙන්නෙක්ගේ වගේ උපරිම දෙන්නෙක්ගේ කිරි දවා ගැනීම සිදු වෙනවා පුතේ ඉතින් මේ කිරි ගොවියන් ගාව මේ උපකරණ දැන්න සමහර අය ගාව තියෙනවා ඉතින් විශාල ගොවි පොළවල් වල දරුවනේ විශේෂයෙන්ම කම්බයින් මිල්කින් මැෂින් එක සංයුක්ත කිරි දෙවීමේ යන්ත්‍රය තියෙන දරුවනේ විශාල සතුන් සංඛ්‍යාවක් එකවර ස්ථානයේ කිරි දවා ගැනීම සිදු කරන්න පුළුවන් යන්ත්‍රානුසාරයෙන් ඒ කිරි එසැනින් කර්මාශාලාවට යනවා නිෂ්පාදන කටයුතු සිදු වෙනවා දරුවනේ ඉතින් මෙන්න මේ කිරි දෙවීමේ යන්ත්‍ර මගින් කිරි දෙවීම ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිතව දරුවනේ අපිට ගුණාත්මක ඉහළ කිරි අස්වැන්නක් ලබා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් උසස් තාක්ෂණික ක්‍රම ශිල්පයක් විදිහට මේ යන්ත්‍ර මගින් කිරි දෙවීමේ යන්ත්‍ර ගැන කියනකොට කතා කරන්න අපිට පුළුවන් දරුවනේ ඉතින් මේවට අර්ධ රික්තක තත්ත්වයක් ඇති කරලා පුතේ අපි දන්නවා මේ කිරි දවා ගැනීමයි සිද්ධ වෙන්නේ පුතේ රිද්මයානුකූල චලන ඇති කිරීම මගින් නේද පුතේ අපි දැන් කිරි අතින් ඇදලා ගන්නකොටත් එහෙමනේ පුතේ අපි පල්ස් වෙනවනේ පුතේ නේක මේ ඉහිල් වීම අනේද පුතේ අපි මේ කිරි කිරිබුරු මේ නේද කී තනපොඩු වලින් කිරි අතින් ඇදලා ගන්නකොට ඉතින් අතින් ගන්නවට වඩා මේක සෞඛ්‍ය ආරක්ෂිතයි පුතේ වැඩි කිරි ප්‍රමාණය ගන්නත් පුළුවන් ඉතින් මේ ක්‍රියාවලියේ අපිට මේ කිරි වල ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක ගිහලා කිරි අස්වැන්නක් ලබා ගැනීම සඳහා මේ තාක්ෂණ යොදා ගැනීම වැදගත් වෙනවා කිරි දෙවීමේ යන්ත්‍ර දෙකක් තියෙනවා මොබයිල් මිල්කින් මැෂින් එක ජංගම කිරි දෙවීමේ යන්ත්‍රය සහ සංයුක්ත කිරි දෙවීමේ යන්ත්‍රය ඉතින් ජංගම කිරි දෙවීමේ යන්ත්‍රය දූපේ තැන්තරට අරන් ගිහලා කිරි දෙවීමේ කටයුතු සිදු කරන්න පුළුවන් අපිට නමුත් මේ සංයුක්ත කිරි දෙවීමේ යන්ත්‍රය කොහොටවත් දිනියන්න බෑ විශේෂයෙන්ම ගොවි පොළවල මේවා වෙනම මිල්කින් පාලර එකක් තියෙනවා දරුවනේ ස්ථාවත්ම සෞඛ්‍ය ආරක්ෂිත දෙනුන්ගේ කිරි දුවා ගැනීම සිදු වෙනවා යන්ත්‍රානුසාරයෙන් මේ ක්‍රියාවලියේ මගින් හොඳයි පුතේ එහෙනම් කිරි දෙවීමේදී බලනකො කිරි දෙවීමේ යන්ත්‍රයක අවස්ථා දෙකක් පහත රූප සටහනේ දැක්වී අපෙන් අහනවා ප්‍රශ්න අංක 24ට පිළිතුරු සැපීමට මේ බලන්න මෙතන තන පොඩුව පුඩු කොපුව තියෙනවා පුතේ ඒ වගේම මෙතන තන පුඩුව තියෙනවා පුඩු කොපුව සඳහන් කරලා තියෙනවා රූපය මේ බලන්න එතකොට අපෙන් අහන්නේ මේ කිරි දෙවීමේදී කිරි දෙවීමේ යන්ත්‍රයක අවස්ථා දෙකක් පහත රූප සටහනේ දැක්වෙනවා පුතේ අපෙන් අහන්නේ මේ PQ කියලා අවස්ථා දෙකක් තියෙනවා පුතේ එතකොට එතකොට අපෙන් අහනවා 24ට පිරිසු සැපීමේ රූපය ගන්න කියලා අපි බලමු ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා මෙමෙ යන්ත්‍රය මගින් කිරි දෙවීමේදී අහනවා පුතේ රයිට් 24න් ප්‍රශ්නෙන් අපෙන් අහනවා පිටතට එන්නේ P පියවරේදී පමණි පොඩක් ඒක අපි තිරියම් පිටතට එන්නේ Q පියවරේදී පමණි මේ බලන්න රයිට් Q පියවර P පියවර හරි මෙන්න මේ පියවරත් අවධානය යොමු කරන්න එතකොට පීහා කිව් පියවර දෙකේදීම පිටතට පැමිණනවා කියලා තියෙනවා දරුවනේ පීහා කිව් පියවර දෙකේදීම පිටතට නොයි කියලා තියෙනවා පහ ප්‍රධාන වශයෙන් P පියවරේදී පිටතට එන අතර එය කිව් පියවරේදී අඩු වේගයකින් සිදුවේ කියලා තියෙනවා දරුවනේ අපි නිවැරදි පිළිතුරත් සඳහන් කරගන්න වෙන්නේ අපිට පිළිතුර A පිටතට එන්නේ P පියවරේදී පමණ කියලා ප්‍රශ්න අංක පිළිතුරු අංක 1 රයිට් P පියවරේදී පමණයි දරුවා
මෙන්න මේ අවස්ථාවයි අපිට යොදා ගන්න තියෙන දරුවනේ පැහැදිලිව බලන රූප දෙකත් එක්ක සංසන්දනය කළා මේ රූප දෙකත් එක්ක සංසන්දනය කළා බලනකොට පුතේ අපිට පැහැදිලිවම ගන්න පුළුවන් පිළිතුර P පියවරේදී පමණි right එතකොට පිළිතුර අංක 1 24ට පිළිතුර අංක 1 පිටතට එන්නේ P පියවරේදී පමණි right හරි පැහැදිලි දරුවනේ බොහොම පැහැදිලි තමත්ම පැහැදිලි දරුවන්ට අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 24 සාකච්ඡා කරේ ප්‍රශ්න අංක 25 හොඳයි පුතේ අපි ප්‍රශ්න අංක 25 ඉන්නේ විශේෂයෙන්ම ප්‍රශ්න අංක 25 සහ 26 පිළිතුර සැපීම සඳහා පහත දක්වා ඇති ආහාර ආකලන යොදා ගන්න කියලා තියෙනවා දරුවනේ අපි බලමු ආහාර නිෂ්පාදනයේක අවසන් වර්ණයට බලපාන ආහාර ආකලන වන්නේ ප්‍රශ්න අංක 25 right බලමු අපි දැන් ආහාර ආකලන ද්‍රව්‍ය කියපහම දරන්නේ මෙතන මේ සෝඩියම් බෙන්සොයිට් පොටෑසියම් සෝබේට් වගේ දේවල් දරන්නේ විශේෂයෙන්ම සෝඩියම් බෙන්සොයිට් බෙන්සොයිට් කියලා කියන දරෝනේ අපි දැන් ඔය ආහාර විශේෂයෙන්ම පරිරක්ෂක විදියට දරුවනේ විශේෂයෙන්ම අපි ඔව් මෙතන විශේෂයෙන්ම ආහාර ආකලන ද්‍රව්‍ය විදියට දරුවනේ අපි කියනවා දැන් විශේෂයෙන්ම සමහර දේවල් තියෙනවා දරුවනේ සමහර ආහාර ද්‍රව්‍ය මේ කල් තබා ගැනීම සඳහා විශේෂයෙන්ම පුස් දැන් පුස් කුඩු කියලා කියනවා දැන් පුස් එකක් එනවනේ දැන් විශේෂයෙන් සමහර දැන් අපි දන්නවා මේ ආම්ලිකතාවයේ වැඩි ආහාර ගත්තාම දැන් අපි ගොරකා ඒ වගේම දැන් එහෙම සියබල වගේ දේවල් අපි ගත්තාම ඒවා කල් තියාගන්න අපිට අවශ්‍ය වෙනවා දැන් මේ ආම්ලික මාධ්‍යයේදී පුතේ බැක්ටීරියා වර්ධනය වෙන්නේ නැති වුණාට අපි දන්නවා මේ ආම්ලික මාධ්‍ය වර්ධනය වෙන දිලීර ඉන්නවා දරුවනේ ආම්ලික මාධ්‍යයේ දැන් ගොරක වගේ දෙයක් අපිට කල් තබා ගන්න උනොත් සරලම උදාහරණයක් ගොරක ක්‍රීම් එකක් කල් තියා ගන්න උනොත් දැන් අපිට ඒක විශේෂයෙන්ම අපි ඒක ඇසුරුම දාලා කල් තියා ගන්න උනොත් දරුවනේ ගොරක පේස්ට් එකක් ක්‍රීම් එකක් වගේ දෙයක් අපි හදාගත්ත දෙයක් ඉතින් ඒ වගේ දෙයකට විශේෂයෙන්ම සහ අපි දැන් අපි කියමුකෝ මේ ආම්ලිකතාවයෙන් වැඩි අපි දන්නවා ආම්ලික දැන් ඒවා කල් තියා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මොකද මේ ආම්ලික මාධ්‍යයේදී සමහර බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ බැක්ටීරියා ක්‍රියාගත නිෂේධන නමුත් සමහර දිලීර ආම්ලික මාධ්‍යයේදී වර්ධනය වෙනවා ඉතින් මේ නිසා අපිට මේ ඔබගොල්ලෝ අහලා ඇති පුස්කුඩු කියලා අහලා ඇති මේ සෝඩියම් බෙන්සොයිට් භාවිතා කරනවා දරුවනේ මේ අර පුස්කුඩු විදිහට ඉතාම ස්වල්පයක් සමහර මේ ආහාර නිෂ්පාදනය කරනකොට කේක් නිෂ්පාදනයේදී වගේම මේ මම අපි අර කතා කරා වගේ මේ ආම්ලිකතාවයෙන් අධික වැඩි ආහාර කල් තබා ගැනීම සඳහා දරුවනේ මෙන්න මේ ආකලන ද්‍රව්‍ය විදිහට සෝඩියම් බෙන්සොයිට් වගේ දේවල් දරුවනේ මේවා යොදා ගන්නවා දරුවනේ මේවට විශේෂයෙන් අපි ඒවට කියන්නේ ආහාර විශේෂයෙන්ම ආකලන යොදා ගන්නවා. ඉතින් ඒක මෙතනදී විශේෂයෙන්ම වැදගත්. ඒ ගැන අපිට කතා කරන්න ඕන දරුවනේ මේ අපි අනුමත ඔබ අහලා තියෙනවා මේ අනුමත ද්‍රව්‍ය තියෙනවා දරුවනේ මේ සඳහා ආහාර නිෂ්පාදන සඳහාම යොදා ගන්න පුළුවන් අනුමත ද්‍රව්‍ය. දාන ප්‍රමාණයත් එක්ක අපි හරියටම අවබෝධයෙන් මේ වැඩේ කරන්න ඕන දියත් දරුවනේ. හරිත් අපි ඒකට කියන්නේ මේ ආහාර ආකලන ද්‍රව්‍ය. ඉතින් මේකිනුත් මේ ආහාර කල් තබා ගැනීමට ආහාර පරිරක්ෂණය කර ගැනීමට ඒකේ අවස්ථාවක් කල් තබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ අපිට ඒ කාලයක් ඒක පුස් ගන්න නැතුව තියාගන්න පුළුවන් පොස් වර්ධනය වීමක් ෆංගස් වර්ධනය වීමක් දිලිර වර්ධනය වීමක් සිදු වෙන්නේ නැහැ දරුවනේ. ඒතර 25 වෙනි ප්‍රශ්නෙන් අපින් අහන්නේ ආහාර නිෂ්පාදනයේ අවසන් වර්ණයට බලපාන ආහාර ආකලන විදිහට දරුවනේ අපි බලමු අපිට මෙතනදී ගන්න පුළුවන් දරුවනේ විශේෂයෙන්ම සෝඩියම් විශේෂයෙන්ම පුතේ අපිට මේකෙදි ගන්න පුළුවන් විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනයේක අවසන් වර්ණයට ආහාර නිෂ්පාදනයේක අවසන් වර්ණයට පුතේ 25 වෙනි ප්‍රශ්නේ ආහාර නිෂ්පාදනයේක අවසන් වර්ණයට බලපාන ආහාර ආකලනයක් විදිහට මේකෙදී අපිට ගන්න පුළුවන් පුතේ ඒ හා ඩී පිළිතුරු අපිට ගන්න පුළුවන් දරුවනේ කවුද සෝඩියම් නයිට්‍රේට් නයිට්‍රයිට් සහ සෝඩියම් මෙටාබයිල් සල්ෆයිට් යොදා ගන්න පුළුවන් දරුවනේ අපිට මේ විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනයේ අවසන් වර්ණයට බලපාන ආහාර ආකලනයක් විදිහට ආහාර ආකලන ද්‍රව්‍යයක් විදිහට ආහාර නිෂ්පාදනයේ අවසන් වර්ණය සඳහා වැදගත් වෙන ආහාර නිෂ්පාදනයේ අවසන් වර්ණය සඳහා බලපාන ආහාර ආකලනයක් විදිහට ද්‍රව්‍යනි ආකලන ද්‍රව්‍යයක් විදිහට අපිට කියන්න පුළුවන් දරුවනේ සෝඩියම් නයිට්‍රේට් නැත්නම් නයිට් සෝඩියම් නයිට්‍රේට් නැත්නම් නයිට්‍රයිට් සහ සෝඩියම් මෙටාබයි සල්ෆයිට් යොදා ගන්න පුළුවන් පුතේ. ඒතකොට ඒ සහ ඩී පිළිතුර අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. හොඳයි පුතේ. ඉතින් විශේෂයෙන්ම මේකෙදී විශේෂයෙන්ම පුතේ අපි මේ ආහාර ආකලන ද්‍රව්‍ය විශේෂයෙන් මේකෙදි පරිරක්ෂක යොදා ගැනීම මගින් මේ ආහාර
වලට විශේෂයෙන්ම දරුවනේ මේ අනුමත රසායනික ද්‍රව්‍ය යොදාගෙන ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයේ සහ මේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනීය නිෂේධනය කිරීම තමයි පුතේ මේකේ මූල ධර්මයේ වෙන්නේ. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මේ ද්‍රව්‍ය විදිහට දරුවනේ මේ මේ ස්වභාවික දේවල් විදිහට අපිට දැන් මේ මේ ප්‍රබව අනුවත් මේවා කියන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම අපිට මේ ලුණු ඒ වගේම යොදා ගන්න පුළුවන් අපිට සීනි ද්‍රාවණ යොදාගෙනත් මේ පරිරක්ෂණය කරනවා දරුවනේ විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිෂේධනය කරන්න යොදා ගන්නවා දරුවනේ ඒ වනුව මේ අර අනුමත රසායනික ද්‍රව්‍ය යොදාගෙන විශේෂයෙන්ම මේ සෝඩියම් බෙන්සොයිට් පොටෑසියම් සෝබේට් සෝඩියම් නයිට්‍රේට් නයිට්‍රයිට් වගේ මේවා මේ අනුමත රසායනික ද්‍රව්‍ය ආහාර සඳහා අනුමත රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන්ගේ වර්ධනය නිෂේධනය කිරීම තමයි පුතේ මේකේ ප්‍රධානතම මූල ධර්මයේ වෙන්නේ මේ ක්‍රියාවලියේදී දරුවනේ රයිට් එතකොට අපිට මේකේ දරුවනේ 25 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපි කතා කරා ආහාර නිෂ්පාදනයේ අවසන් වර්ණයට බලපාන ආහාර ආකලන විදියට භාවිතා කරන්න පුළුවන් පුතේ ඒ හාඩි සෝඩියම් නයිට්‍රේට් නැත්නම් නයිට්‍රයිට් සහ සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් භාවිතා කරන්න පුළුවන් අපි යන අමුතේ ප්‍රශ්න අංක 26ට අපි යන්නේ ප්‍රශ්න අංක 26ට පුතේ අපි යන්නේ පළතුරු හා එළවලු සැකසීමේ කර්මාන්තයේදී බහුලව භාවිතා කරන ලබන ආහාර ආකලනයක් විදිහට පුතේ මෙතන අපිට ගන්න පුළුවන් බලන්න ප්‍රශ්න අංක 26දී රයිට් පළතුරු හා එළවලු සැකසීමේ කර්මාන්තයේදී බහුලව භාවිතා කරන ලබන ආකලන ද්‍රව්‍ය දෙකක් විදිහට පුතේ අපිට මෙතන සඳහන් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම පුතේ එතන අපිට සෝඩියම් බෙන්සොයේට් යොදා ගන්න වෙනවා පුතේ සෝඩියම් බෙන්සොයේට් ඒ අපිට B සහ C යොදා ගන්න පුළුවන් බලන්න පුතේ හතරෙනි පිළිතුර B සහ D යොදා ගන්න පුළුවන් පුතේ D පිළිතුර සෝඩියම් මෙටාබල් සල්ෆයිඩ් සෝඩියම් මෙටාබයි සල්ෆයිඩ් සහ සෝඩියම් බෙන්සොයේට් යොදා ගන්න පුළුවන් පුතේ සෝඩියම් බෙන්සොයේට් මේක අපි සෝඩියම් බෙන්සොයේට් එක කියන දරුවනේ පුස්කුඩු කියලා මේකත් අපි හඳුන්වනවා රයිට් අනුමත රසායනික ද්‍රව්‍ය පුතේ අනුමත රසායනික ද්‍රව්‍ය මේවා ආහාර වලට යොදන්න පුළුවන් අනුමත රසායනික ද්‍රව්‍ය විදිහට පුතේ මේක අපි හඳුන්වන්නේ ආහාර වලට යොදන්න පුළුවන් අනුමත රසායනික ද්‍රව්‍ය එතකොට 26ට උත්තරේ 4 පුතේ පළතුරු හා එළවලු සැකසීමේ කර්මාන්තයේදී බහුලව භාවිතා කරන ආහාර ආකලන වෙන්නේ පුතේ B හා D පමණි කවුද පුතේ B සෝඩියම් බෙන්සොයේට් සහ සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් සෝඩියම් බෙන්සොයේට් හා නේද සෝඩියම් බෙන්සොයේට් 26ට 26ටත් අපිට මේ දෙන්න ගන්න පුළුවන් 26ට උත්තරේ විදියට එතකොට එහෙනම් සෝඩියම් බෙන්සොයේට් සහ සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් යොදා ගන්න පුළුවන් පුතේ මේවා අපිට මේ ආහාර වල අපි කියපු ක්‍රියාකාරීත්වය ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිෂේධනය කරන්න සහ ඔවුන්ගේ වර්ධනය නිෂේධනය කිරීම තමයි පුතේකේ ප්‍රධානතම මූලධර්මය වෙන්නේ 26 පළතුරු හා එළවලු සැකසීමේ කර්මාන්තයේදී බහුලව භාවිතා කරන ආකලන ද්‍රව්‍යයක් දරුවනේ රයිට් ආකලන ද්‍රව්‍යයක් පළතුරු සහ එළවලු සැකසීමේ කර්මාන්තයේදී බහුලව භාවිතා කරන ආකලන ද්‍රව්‍ය දරුවනේ පටලගන්න එපා ආකලන ද්‍රව්‍ය කවුද අපිට සෝඩියම් බෙන්සොයේට් සහ සෝඩියම් බෙන්සොයේට් සහ සෝඩියම් මෙටාබල් බයිසල්ෆයිඩ් යොදා ගන්න පුළුවන් පුතේ බෙන්සොයේට් සහ මෙටාබයිසල්ෆයිඩ් පිළිතුරු තියෙන්නේ B පිළිතුර 26 පුතේ අපිට B පිළිතුර යොදා ගන්න පුළුවන් පිළිතුරු B සහ D 4 වෙනි පිළිතුර පුතේ 26ට 4 වෙනි පිළිතුර නිවැරදි පිළිතුරු විදිහට යොදා ගන්න පුළුවන් B සහ කැපිටල් B සහ D පිළිතුරු නේද කැපිටල් B වෙන්නේ සෝඩියම් බෙන්සොයේට් සහ D වෙන්නේ සෝඩියම් මෙටාබයි සල්ෆයිඩ් සල්ෆයිඩ් රයිට් ප්‍රශ්න අංක 27 දරුවනේ ශාකාරක්ෂණ උපකරණ වලින් ප්‍රශ්න අහලා තියෙන පුතේ අපි දන්නවා විශේෂයෙන්ම පලිබෝධනාශක පලිබෝධ කියලා කියපුවහම දන්නවා පුතේ අපි මේ ශාක වලට භෝග ශාක වලට හානි කරන පලිබෝධ ගත්තාම කෘමි පලිබෝධ සහ කෘමි නොවන වෙනත් සත්ත්ව පලිබෝධ වගේම පුතේ වල් පැලයට කියන්නේ පලිබෝධ විදියටයි අපි හඳුන්වන්නේ. ඉතින් අපේ විශේෂ නිර්දේශයේ යාවත් කාලුණු 2017. එතකොට අපිට කලින් මේ පලිබෝධ ගැන තිබ්බ දරුණේ වල් පැලයට
කෘමි පලිබෝධ කෘමි නොවන සත්ව පලිබෝධ වගේම ශාක රෝගات තිබ්බා පුතේ ශාක රෝගය යටතේ අපි බැක්ටීරියා වෛරස් දිරිගර ෆයිටෝප්ලාස්මා වටපණු රෝග ගැන අපිට කතා කරන්න තිබ්බා ඒ සියලුම දේවල් අයින් කළා ඉවත් වෙලා පුතේ ඒ වගේම කෘමි ගෝත්‍ර ගැනත් කතා කරන්න තිබ්බා අපිට සම්පූර්ණ රූපාන්තරණේ අර්ධ රූපාන්තරණේ පෙන්වුම් කරන කෘමි සතුන් පුතේ මේ භෝග වගාවට හානි කරන විශේෂයෙන්ම වී වගාවට හානි කරන විශේෂයෙන්ම වල් පැලයට ඉදේද පුතේ පළල් පත්‍ර බට දැල්ල නේද පුතේ අපි ගොයි මහා තරඟකාරී වැඩින තුනස්ස තුන් හේරිය ගිරාපලා නේද බජිරි ගොජිරි වෙල් මාරු නේද තුනස්ස තුන් හේරිය කුඩ මැට්ට කිය කිය අපි දන්නවා මේ මොනවද ඒවා වල් පැලෑටි. ඉතින් අපි දන්නවා මේ වල් පැලෑටි කියන්නේ අපි දැන් වගා ශේෂ්ත්‍රයක කුබුරක ගොයම් වලට අමතරව වෙනම ඕනෑම ශාකයක් වෙනොත් අපි ඒක වල් පැලෑටියක් විදිහට හඳුන්වන්නේ. ප්‍රධාන භෝගීට අමතරව වෙන ඕනෑම එකක් අපි කියන්නේ වල් පැලෑටි විදිහට. ඒතර යා ප්‍රධාන භෝගීට ලැබෙන ජලය පෝෂක ආලෝකයේ වගේ දේවල් තරගෙන යා තරගකාරීව මේ භෝගීට වඩා වැඩෙන්න ගන්නවා. ඒතර භෝගී දුර්වල වෙනවා. ඒකයි වල් පැලෑටි අපි මර්ධනය කරන්නේ. ඉතින් වල් පැලෑටිත් අපි පුතේ හඳුන්වන්නේ පලිබෝධකයන් විදිහට වල් පැලැටිම කෘමි සතුන් දරුවනේ අනිත් ඒවා කෘමි සතුන් දැන් ගොයම් වලට ගත්තොත් දුඹුරු පැල කීඩෑව ගොයම් මැස්ස නේ දරුවනේ කහ පුරුක් පණුව ගොඩ වෙල දැන් පොල් ශාකයට ගත්තොත් අපි රතු පොල් කුරුමිනියා කළු පොල් කුරුමිනියා පොල් පත්‍ර කලින්න පොල් දලබුව විදිහට ඉතින් විවිධ භෝග ශාක වලට වගා වලට හානි කරන පලිබෝධකයෝ කෘමි පලිබෝධකයෝ වගේම කෘමි නොවන සත්ත්ව පලිබෝධකයෝ පුතේ පක්ෂී නාලීස් වගේ සත්තු නේද පුතේ වරිලා අවු අඳුරු ඒ වගේ සතු මේ භෝග වලට හානි කරන අපි පක්ෂීන් වගේ අනෙක් චීර පය සතුනොත් ගන්න පුළුවන් කෘමි නොවන වෙනත් සත්ත්ව පලිබෝධික රොඩෙන්ෂියාව වගේ කට්ටිය ගන්න පුළුවන් අපිට කවුද ඉත්තෑ වගේ සත්තු නේද දරුවෝ ලියා කන දත් තියෙන කට්ටිය ඉතින් ඒ වගේ සත්තු අපිට මේකෙදි කියන්න පුළුවන් ඉතින් ඒ කොටස් අයින් කරලා තියෙන්නේ අපිට මේ ශාකාරක්ෂණ උපකරණ තමයි පොතේ තියෙන්නේ විශේෂයෙන්ම මේ පලිබෝධනාශක ශාක වලට භෝග ශාක වලට භෝග වගාවන් වලට පලිබෝධනාශක යෙදීම ඉසීම සඳහා භාවිතා කරන උපකරණ තමයි පුතේ මේ සාකාරක්ෂණ උපකරණ කියලා කියන්නේ මේ සාකාරක්ෂණ උපකරණ ගත්තාම ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙනවා පුතේ මේ උපකරණ ගත්තාම අතින් ක්‍රියා කරන උපකරණ තියෙනවා පුතේ අතින් ක්‍රියා කරන දියර ඉසින යන්ත්‍ර දෙකක් ගැන පුතේ අපිට කතා කරන්න තියෙනවා මේ පාර විභාගයටත් අනිවාර්යෙන් 2021 විභාගයටත් මේ ඉසින යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා ඇහුවා පුතේ අපිට ඕගොල්ලොත් එක්ක කතා කරන්න තියෙනවා පුතේ අතින් ක්‍රියා කරන නැප්සැක් පිස්ටන් ආකාර දීර ඉසින යන්ත්‍රයක් ඇඳලා කොටස් නම් කරලා ක්‍රියාකාරීත්වය විස්තර කරන්න තියෙනවා පුතේ. ඒ වගේම අපිට අතින් ක්‍රියා කරන නැප්සැක් සම්පීඩන ආකාර දීර ඉසින යන්ත්‍රයක කොටස් ඇඳලා නම් කරලා ක්‍රියාකාරීත්වය විස්තර කරන්න තියෙනවා දරුවනේ. ඒ වගේම කුඩු ඉසින අතින් ක්‍රියා කරන කුඩු ඉසින යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේම නැප්සැක් බලවේග ආකාර ඉසින යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න තියෙන පුතේ යන්ත්‍රානුසාරයෙන් බිදි තිස්වීම සිදු කරන එකෙන් අපිට කුඩු කැට දියර ඕනෑම ආකාරයක ද්‍රව්‍යයක් මේ නැප්සැක් බලවේග ආකාර ඉසින යන්ත්‍රය මගින් දරුවනේ අපිට වගා ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන්. ඉතින් පලිබෝධ පාලනය කිරීම සඳහා මේ ශාකවලට පලිබෝධ පාලනය කිරීම සඳහා අපිට පලිබෝධ නාශකයේදීම සඳහා භාවිතා කරන උපකරණ තමයි පුතේ මේ ශාකාරක්ෂණ උපකරණ කියලා කියන්නේ. ඉතින් මේ උපකරණයකින් ගානක් අහනවා පුතේ අනිවාර්යෙන් මේ විශේෂයෙන්ම මේ උපකරණයේ ටැංකි ධාරිතාවයේ දීලා ඉතින් ඒ වගේ ගානක් තමයි තියෙන්නේ අපි බලමු ගාන හදන්න කොහොමද කියලා දොල පුතාල බොහොම සතුටින් ඉන්නේ මේවායි ගානක් හදන්න අපි බලමු පුතේ ගානට යන්න අපිට කියනවා ලීටර 16ක ටැංකි ධාරිතාවයකින් යුත් මේ ටැංකියේ ධාරිතාවයේ පුතේ අපිට කියනවා ලීටර 16ක් කියනවා ටැංකියේ ධාරිතාවේනේ ටැංකි ධාරිතාවයේ ලීටර 16ක් කියලා කියනවා අපි බලමු පුතේ ටැංකි ධාරිතාවයේ ලීටර 16යි ටැංකි ධාරිතාවයේ ලීටර 16යි රයිට් ටැංකි ධාරිතාවයේ ලීටර 16යි අපි ගමු එතකොට ටැංකි ධාරිතාවයේ අපි හිතමු මෙයාගේ ටැංකි ධාරිතාවයේ 16යි ලීටර ටැංකි ධාරිතාවයේ දියර ඉස්සෙන ටැංකිය ධාරිතාවයේ දීලා තියෙනවා දියර ඉස්සෙන ටැංකිය ධාරිතාවයේ දීලා තියෙනවා අපි ආ ගමු y කියලා හිතමු අපි y කියමු යා අපි y සමානයි 16යි ලීටර ලීටර 16යි හරි ලීටර 16ක් කියලා දීලා තිනවා දියර අපිට 16යි ලීටර 16ක ටැංකි ධාරිතාවයක් හා ටැංකියට පුරවන්න පුළුවන් ටැංකියේ කැපැසිටි එක තමයි ලීටර 16ක යන්ත්‍රයක් හෙක්ටයාරයකට ලීටර 8ක් යෙදීමට ක්‍රමාංකණය කරලා තිනවා පුතේ හෙක්ටයාරයකට යොදන ලීටර ප්‍රමාණය 8ක් විදිහටයි පුතේ ක්‍රමාංකණය කරලා තියෙන්නේ හෙක්ටයාරයකට යොදන ලීටර ප්‍රමාණය අපි ටිකක් අයයි සෙට් කියලා ගමු 8යි ලීට් ඕවර් හෙක්ටයාරයකට දෙන ලීටර ප්‍රමාණයනේ හරි එතකොට හෙක්ටයාරයකට ලීටර 8ක් යෙදීමට ක්‍රමාංකණය කරලා තිනවා කියලා පුතේ හොඳයි පුතේ අපි ගානට යන් අපෙන් අහන්නේ අපෙන් එතකොට අපි ටැංකියේ කැපැසිටි එක දන්නවා පුතේ ටැංකි ධාරිතාවය දන්නවා එතකොට අපිට හෙක්ටයාරයකට ඉසෙන යන්ත්‍රයක් මගින්
ඉසින යන්ත්‍රයකින් හෙක්ටයාරිට අටක් හෙදීමට කවාංකනය කල තින දරුවනේ පලිබෝධනාසකෙන් මිල්ලීට දෙසීයක් එකසිය හැටක් හෙක්ටයාරකට යදන පලිබෝධනාසක ඇසුරමේ සඳහන් ලතින පුතේ එකසිය හැටයි එකසිය හැටයි ලිට් හෙක්ටයාරකට යදන ප්‍රමාණය. එනම් අපිට ඉසින යන්ත්‍රයේ ටැංකයට දීමට අවශ්‍ය පලිබෝධනාශක ප්‍රමාණය අපෙන් අහනවා පුතේ රයිට් පලිබෝධනාශක ප්‍රමාණය අහනවා පුතේ. අපි ගාන හදම් පුතේ. අපි කිව් කියලා ගමු කොච්චරද්ද මේකට මිශ්‍ර කරන්න ඕන ප්‍රමාණය කියන එක. කිව්නම් පුතේ මිශ්‍ර කළ යුතු දියර ප්‍රමාණය අපි ගමු පුතේ. කිව්නම් අපිට වයි වාරයක් එක්ස් බෙදීම ඉසට් නේ දරුවනි. වයි වාරයක් එක්ස් බෙදීම ඉසට් කියලා ගත්තොත් පුතේ බලමු අපිට ගාන හදලා වයි මෙතන එක වයි කිව්වේ අපි 16යි ටැංකි ධාරිතාවය වාරයක් 160යි එක්ස් රේ දරුවනි 160යි බෙදීම ඉසට් ඉසට් කියන්නේ 8යි නේ දරුවනි. හරි අපි උඩට ගමු රයිට් වැඩි කරලා බලමු පුතේ. වැඩි කරලා බලමු පුතේ. එක 16 වැඩි කිරීම 160යි දෙදස් පන්සේ හැටයිනේ පුතේ. දෙදස් පන්සේ හැටයි දෙදස් පන්සේ හැටයි ඕක බෙදන්න ඕනේ අටෙන්. ඕක බෙදපුවාම අටෙන් 320යි පිළිතුර. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. අවසන් උත්තරේ බලන්න ඕගොල්ලොන්ට 320යි කියලා එනවද කියලා පුතේ. 320 ml හදාගන්න දරුවනි. ප්‍රශ්න අංක 27 ටැංකියේ ධාරිතාවය තියෙනවා දරුවනි. රයිට් ටැංකි ධාරිතාවේ හෙක්ටයාරයකට යොදන්න ඕනේ පලිබෝධනාශක ප්‍රමාණය අසුරීමේ සඳහන් වෙලා තියෙනවා 160යි කියලා. එතකොට හෙක්ටයාරයකට යොදන්න ඕන ලීටර් ප්‍රමාණය 8ක් විදිහට සඳහන් වෙලා තියෙන දරුවනි. හරි එතකොට එනම් කිව් අපිට හොයන්න ඕනේ ටැංකියට දීමට අවශ්‍ය පලිබෝධනාශක ප්‍රමාණය. ටැංකියට මිශ්‍ර කළ යුතු පලිබෝධනාශක ප්‍රමාණය පුතේ 320යි ml කියලා අපිට එනවා. කිව් අපි හොයාගත්තා. රයිට් උත්තරේ ලියාගන්න පුළුවන් දරුවනි. පැහැදිලි නේ? හොඳයි දුවේ පුතේ. හරි විශේෂයෙන් මතක තියාගන්න. එතකොට මේ විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ. මේ යන්ත්‍ර නඩත්තු කිරීම ක්‍රමානුකූලව පුතේ භාවිතා කරන අවස්ථාව ඉඳන් භාවිතා කරලා අවසන් වුණාට පස්සේ පුතේ මේ උපකරණ විශේෂයෙන්ම ශාකාරක්ෂණ උපකරණ නඩත්තු කිරීම ඉතාමත්ම වැදගත් පුතේ. මේ නඩත්තු කිරීමේදී පුතේ පිරිසුදු කිරීම වැදගත්. මේවා භාවිතා කරලා ඉවරනාට පස්සේ අතුලත සහ පිටත පුතේ ජලය දා භාවිතා කරලා සබන් සහ ජලය භාවිතා කරලා පිරිසුදු කරලා පුතේ මේක පවනේ අවුවේ වේලින්න තියලා පුතේ මේක නැවත ආරක්ෂිතව ගබඩා කරලා තියෙන්න ඕනේ පුතේ. මේ අදාළ තැන්වලට ස්නේහක ද්‍රව්‍ය යොදන්න ඕනේ පුතේ තැන්වලට. ඉතින් නඩත්තු කිරීම වැදගත් වෙනවා දරුවනේ. නඩත්තු කිරීම මේවා අලුත් වැඩියා කිරීම කියන කටයුතු පුතේ. වගේ කාන්දු වීම තියෙනවා නම් පිළිල කරන්න ඕනේ. කාන්දු වීම වගේ දේවල් තියෙනවා නම් පුතේ මේ උපකරණවල ඒවා නිසියාවරෙන් සකස් කරලා පිළියම් කරලා තියන්න ඕනේ. ඉතින් පුතේ මේ නඩත්තු කිරීම ඉතාමත්ම වැදගත්. මේ වගේ ඇති වෙන්න පුළුවන් දෝෂේ දෝෂවලට පිළියම් දෝෂවලට හේතු පිළියම් ගැනත් පුතේ බලා ගන්න වෙනවා. විශේෂයෙන් මේ වහනවා ශාකාරක්ෂණ උපකරණ කියන කොටසයි පුතේ අපිට මෙතන ඉතුරු කරලා තියෙන්නේ. අවසානයේ යාන්ත්‍රීකරණය පාඩමට අදාළවයි මේ ප්‍රශ්නේ. මේ පාර අහලා තිබ්බේ හැම අවුරුද්දකම වගේ අහයි. ඉතින් ඒ ගාණක් ආවොත් ඔබට අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම රචනා ප්‍රශ්නයකට අහන්න පුළුවන්. මේ අපිට කතා කරන්න තියෙන උපකරණ ටික විශේෂයෙන්ම අතින් ක්‍රියාකරවන දියර ඉසිරි යන්ත්‍ර දෙකක් තියෙනවා පුතේ. නැප්සැක් පිස්ටන් ආකාර දියර ඉසිරි යන්ත්‍රය සහ නැප්සැක් සම්පීඩන ආකාර දියර ඉසිරි යන්ත්‍රය සහ ඒ වගේම
බලවේග නැප්සැක් බලවේග දියරේ ස්‍යන්ත්‍රය තියෙනවා පුතේ. ඒ යන්ත්‍රය මගින් නැප්සැක් බලවේගක මගින් දියර ද්‍රව කැට ඕනම එකක් පුතේ අපිට එසි මේ ශේෂ්ත්‍රයේදීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අතින් ක්‍රියා කරන කුඩු විසින යන්ත්‍රයකුත් තියෙනවා දරුවනේ. ඒ ගැනත් අපිට සිලබස් එකේ කතා කරන්න තියෙනවා. ඒවත් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. ඉතින් හොඳ ඒකකයක්. මෙවැනි ගාන බොහොම රසවත් ජොලිය හදන්න පුළුවන් ගානක් දරුවන්ට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මේක සාර්ථකව කරගන්න පුළුවන් දුවේ පුතේ. ප්‍රශ්න අංක 28ට යනවා දුවේ පුතේ අපි. ප්‍රශ්න අංක 28ට යනවා අපි. එන්ජිම එක ජවරෝධය පිළිබඳවයි සඳහන් වෙන්නේ පුතේ. රයිට් ජවරෝධය පිළිබඳවයි එන්ජිම එක සඳහන් වෙන්නේ. අත්තමට මේ බල සම්ප්‍රේෂණ පද්ධතිය ගත්තාම පුතේ අපි ද්විරෝධ ට්‍රැක්ටර වල සහ සිවුරෝධ ට්‍රැක්ටර වල බල සම්ප්‍රේෂණයට පොඩ්ඩක් යම් පුතේ. ඉස්සෙල්ලාම මම කැමති ඕගොල්ලොත් එක්ක ද්විරෝධ ට්‍රැක්ටරේට අදාළව බල සම්ප්‍රේෂණ පද්ධතිය ගැන කතා කරන්න පුතේ. මේ බල සම්ප්‍රේෂණය කරන්න කියන්නේ පුතේ මේ බලය උත්පාදනය කරන ස්ථානයේ ඉඳන් ඒක භාවිතයට ගන්න ස්ථානයේ සඳහා බලය පුතේ සම්ප්‍රේෂණය වීම රැගෙන යාම තමයි බල සම්ප්‍රේෂණයට කතා කරන්නේ. අපි දන්නවා එන්ජිමක උත්පාදනය කරන බලය පුතේ මේ රෝද කරා ගෙන යන්න ඕනේ පුතේ වාහනයක් ධාවනය වෙන්න පුතේ. ඉතින් ඒ සඳහා මේ බල සම්ප්‍රේෂණය බලය නිපදවන ස්ථානයේ ඉඳන් බලය උත්පාදනය කරන ස්ථානයේ ඉඳන් මේ භාවිතයට ගන්න ස්ථානයේ සඳහා බලය සම්ප්‍රේ ගමන් කිරීමත් රැගෙන යාම තමයි පුතේ බලය සම්ප්‍රේෂණය කියලා කියන්නේ. රයිට්. ඉතින් මේකෙදී අපි විශේෂයෙන්ම බල සම්ප්‍රේෂණ පද්ධතිය ගැන කතා කරනකොට මුලින්ම බලමු පුතේ අපි ද්විරෝධ ට්‍රැක්ටරයක්. රෝද දෙකේ ට්‍රැක්ටරේ අක් ට්‍රැක්ටරේ ලෑල් මාස්ටරේ කියලා කියන්නේ පුතේ අපි. එන්ජිම. එන්ජිමෙන් ද්විරෝධ ට්‍රැක්ටරේ පුතේ වී පටි එළවම වී බෙල්ට් එක කියන්නේ දරුවනි. වී බෙල්ට් එකෙන් ක්ලචේ ක්ලචේන් ගියර පෙට්ටිය ඊට පස්සේ පුතේ ගියර පෙට්ටියෙන් ඇක්සල් සාෆ්ට් අක්ෂදණු කරහා පුතේ රෝධ කරා සම්ප්‍රේෂණය කරනවා පුතේ. අක්ෂදණු වලින් රෝධ කරා සම්ප්‍රේෂණය කරනවා පුතේ. බලන්න එතකොට මෙතන මේ ද්විරෝධ ට්‍රැක්ටරයකට අදාළවයි පුතේ. ද්විරෝධ ට්‍රැක්ටරයකට අදාළව බල සම්ප්‍රේෂණය පුතේ එන්ජිමින් උත්පාදනය කරන බලය එන්ජිමින් උත්පාදනය කරන පටිය පුතේ වී බෙල්ට් එකක් කරහා. ඔගොල්ලෝ දකිනවා මේ වී බෙල්ට් එකක් කරහා තමයි අර අපි ලෑන්ඩ් මාස්ටරේ ස්ටාර්ට් කරාට පස්සේ එන්ජිමිස්ට් පණ ගැන්වුවාට පස්සේ අර වේගයෙන් කරකැවෙනවා නේ, වේගයෙන් රෝදයක් කරකැවෙනවා. ඒ හරහා ඒක බෙල්ට් එකකින් තමයි බෙල්ට් එකක් කරහා තමයි බල සම්ප්‍රේෂණය වෙන්නේ. වී බෙල්ට් එකක් වී එළවුම කියලා අපි ඒකට කියන්නේ පුතේ. ඒ හරහා ක්ලචේටත් පුතේ ක්ලචෙන් ගියර පෙට්ටියට ගියර පෙටියෙන් අක්ෂදණු පුතේ අක්ෂදණු ඇක්සල් සාප් අක්ෂදණු මට පුතේ අක්ෂදණු වලින් පුතේ රෝද කරා මේ ආයාසය මේක ලබා දෙනවා පුතේ. බල සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. ඒ අපි කතා කරේ ද්විරෝධ ට්‍රැක්ටරයකට අදාළව. අපි සිවුරෝධ ට්‍රැක්ටරයට අදාළවත් පොඩ්ඩක් බලමුද පුතේ. සිවුරෝධ ට්‍රැක්ටරයට අදාළවත් ටිකක් බලමු අපි. මේ රෝද දෙකේ ට්‍රැක්ටරේ පුතේ අත් ට්‍රැක්ටරේ ලෑල් මාස්ටරේ කියලා කියනවා. අපි බලමු සිවුරෝධ ට්‍රැක්ටරයකට අදාළව සිවුරෝධ ට්‍රැක්ටරයක අපි බල සම්ප්‍රේෂණය ගමු පුතේ. එන්ජිම එන්ජිමෙන් කෙලීම පුතේ ෆ්ලයි වීල් එකටනේ. එන්ජිමෙන් ෆ්ලයි වීල් එකට නැත්නම් වී බෙල්ට් එකක් නැහැනේ පුතේ. ජවරෝධය ෆ්ලයි වීල් එක එන්ජිමින් කෙලීම ජවරෝධයට එන්නේ. දැන් සිවුරෝධ ට්‍රැක්ටරේ වී පටියක් නැහැ, වී බෙල්ට් එකක් නැහැ. දැන් එන්ජිමෙන් වී බෙල්ට් එකක් කරා කෙලීම ක්ලචේටයි දුන්නේ උත්පාදනය වන ශක්තිය පුතේ. බල සම්ප්‍රේෂණයේ බලය දැන් එන්ජිමින් උත්පාදනය නිපදවන බලය ජවරෝධය හරහා නැත්නම් ෆ්ලයි වීල් එක හරහා කෙලීම ක්ලචේට පුතේ. ක්ලචේ
ක්ලචයේ ක්ලචයෙන් ගියර පෙට්ටිය ගියර පෙට්ටියෙන් ආන්තරයට ආන්තරය අක්ෂ දඬු අක්ෂ දඬු එතනින් නිම් එළවුම් ෆයිනල් ඩ්‍රයිව් කියන්නේ පුතේ නිම් එළවුම් මතක තියාගන්න ඕනේ දරුවනේ මේවා අක්ෂ දඬු වලින් නිම් එළවුම අන ඊට පස්සේ රෝද කරා සම්ප්‍රේෂණය වෙනවා රෝද වලට යනවා බන් එකේ පොඩි වෙනස්කම් ටිකක් තිබුණානේ මේකට වඩා සිවුරෝදට ඇක්‍රේ එන්ජිමෙන් ජව රෝදයට ෆ්ලයිවීල් එකට ෆ්ලයිවීලෙන් ක්ලචයට ක්ලචෙන් ගියර පෙට්ටියෙන් ආන්තරයෙන් අක්ෂ දඬු මගින් ඇක්සල් ෂාෆ්ට් නේද පුතේ අක්ෂ දඬු මගින් නිම්මෙලෝන් ෆයිනල් ඩ්‍රයිව් මගින් රෝද වලට පුතේ මේ අර ආයාසය ලබා දෙනවා කැරකුම් ආයාසය ලබා දීලා මේ රෝද චලනයේ වීම ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා දීමක් සිද්ධ වෙන්නේ පුතේ රයිට් අපි දැන් ප්‍රශ්නෙට යමු දෝරුවේ ප්‍රශ්නෙට දැන් අපි කෙලිමු ප්‍රශ්නේ යන් දරුවනේ හරි ප්‍රශ්න අංක 28 ඉන්නේ දරුවනේ අපිට කෙලිමු ප්‍රශ්නෙට යන්න පුළුවන් බලමු ජවරෝදේ යනු භ්‍රමණ ශක්තිය ගබඩා කිරීමට භාවිතා කරන ලබන බණුව ජවරෝදේ යනු භ්‍රමණ ශක්තිය ගබඩා කිරීමට බල එන්ජිමක ජවරෝදය පිළිබඳ ප්‍රකාශ දෙකක් කියවෙන්නේ පුතේ 28 වෙනි ප්‍රශ්නෙන් කියවෙන්නේ පුතේ ප්‍රශ්න අංක 28 න් කියවෙන්නේ රයිට් එන්ජිමක ෆ්ලයිවීල් එක ජවරෝදේ ගැන බල සම්ප්‍රේෂණයේදී මේ අපි අර කියපු ජවරෝදේ ෆ්ලයිවීල් එක ගැන කතා කරන්නේ එන්ජිමක ජවරෝදේ පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ ඒ කියනවා ජවරෝදේ යනු භ්‍රමණ ශක්තිය ගබඩා කිරීමට භාවිතා කරනු ලබන භ්‍රමණයේ වන්නා වූ යාන්ත්‍රික උපකරණයක වූ ජවරෝදේ කියන්නේ භ්‍රමණ ශක්තිය ගබඩා කිරීමට භාවිතාවන රයිට් භ්‍රමණ ශක්තිය ගබඩා කිරීමට භාවිතා කරනු ලබන භ්‍රමණයේ වන්නා වූ යාන්ත්‍රික උපකරණයක් ෆ්ලයිවීල් එක කියලා කියන්නේ ඔව් ජවරෝදේ මේ ෆ්ලයිවීල් එක අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ B එක ශක්ති ප්‍රභවය ආසන්නත වන විට ජවරෝදය එව එය සන්තක ශක්තියක් බවට පත් කරයි. ඔව්. ශක්ති ප්‍රභවය ආසන්ත වන විට රයිට් ශක්ති ප්‍රභවය ආසන්නත වනකොට පුතේ ජවරෝදය එය සන්තක ශක්තියක් බවට පත් කරනවා. ජය ශක්තිය එයා ශක්ති ප්‍රභවය ආසන්න ඉන්නකොට එන්ජිමෙන් අපි කියන්නේ උත්පාදන ශක්තිය අපි කියන්නේ මේ ජවරෝදී ෆ්ලයිවීල් එක මගින් ලබා ගන්නවා ඒ සන්තක ශක්තියක් බවට පත් කරනවා ඉතින් බලමු A ප්‍රකාශයේ නිවරණ නමුත් B ප්‍රකාශයේ සාවද්ධි කෙනෙක් ගන්න බෑ අපිට එයා රිජෙක්ට් වෙනවා A ප්‍රකාශයේ සාවද්ධි වෙනවා B නිවරදිය එකත් වැරදි එන්ජින් වල ජවරෝදී නොමැති හේයින් ප්‍රකාශ දෙකම සාවදේ පට්ටපල් බරුව ප්‍රකාශ දෙකම නිවැරදි නමුත් බ්‍රී ප්‍රකාශයෙන් ඒ ප්‍රකාශය පැහැදිලි නොවේ කියන ඒ ප්‍රකාශයේ නිවැරදි අතර ඔව් ජවරෝදේ අනු භ්‍රමණ ශක්තිය ගවඩා කිරීමට භාවිතා කර ලබන භ්‍රමණයේ වන්නා වූ යාන්ත්‍රික උපකරණයක් හරි බී ප්‍රකාශයේ මගින් ජවරෝදේ භාවිතයේ වැඩිදුරටත් පැහැදිලි කරයි ජවරෝදේ අනු භ්‍රමණ ශක්තිය අර කැරකුම් ශක්තිය භ්‍රමණ ශක්තිය කැරකුම් ආයාසයක් නේ ලබා දෙන්නේ නේද එතකොට ජවරෝදේ අනු භ්‍රමණ ශක්තිය ගවඩා කිරීමට භාවිතා කරන භ්‍රමණයේ වන්නා වූ යාන්ත්‍රික උපකරණයක් ඔව් ශක්ති ප්‍රභවය ආසන්නත වන විට ජවරෝදේ එය සන්තක ශක්තිය බවට පත් කරයි එය සන්තක ශක්තිය බවට පත් කරනවා ඔව් එහෙනම් ඒක අනිවාර්යයෙන්ම ඒ ප්‍රකාශයේ නිවරේතර B ප්‍රකාශයේ මගින් ජවරෝදේ භාවිතයේ තවදුරටත් පැහැදිලි කරනවා ජවරෝදේ භාවිතයේ තවදුරටත් පැහැදිලි කරනවා පුතේ අන්න කතන්දරය හරි ඒ ප්‍රකාශයේ නිවැරදි අතර
බ්‍රීක් ප්‍රකාශයේ මගින් පුතේ මේ ජවරෝධයේ භාවිතය ශක්ති සම්ප්‍රේෂණයයි පුතේ සිද්ධ වෙන්නේ එන්ජිමක ජවරෝධයේ භාවිතය තවදුරටත් අපිට මේකෙදි පුතේ අපිට පැහැදිලි කරනවා එහෙනම් මතක තියාගන්න පුතේ යාන්ත්‍රීකරණයට අදාළව විශේෂයෙන්ම සිවුරෝද ට්‍රැක්ටර දෙරෝද ට්‍රැක්ටරේ වගේ බල සම්ප්‍රේෂණ පද්ධති ස්නේහක පද්ධති ඒ ඔය වගේම දරුවනේ ඒ වගේ හයිඩ්‍රොලික් සිස්ටම් එක ගැන කතා කරන්න තියෙනවා අපිට ද්‍රාව බල පද්ධති මේවට ඈඳුම් මොනවද ආඳන මේවට ඈඳීම මගින් සිදු කරන උපාංග මොනවද ඒ වගේම විශේෂයෙන්ම අපිට සිව්පහර එන්ජින් දෙපහර එන්ජින් ගැන කතා කරන්න තියෙනවා දරුවනේ හොඳයි පුතේ උතුර යාන්ත්‍රීකරණයට අදාළව විශේෂයෙන්ම අපිට කතා කරන්න තියෙන දේවල් ටික පුතේ විශේෂයෙන් අපිට වැදගත් වෙනවා මේ වගේ බල සම්ප්‍රේෂණ පද්ධති වගේම පුතේ ඉන්ධන පද්ධති ඒ වගේම දරුවනේ ස්නේහක පද්ධති ඒ වගේම ද්‍රාව බල පද්ධති ගැන කතා කරන්න තියෙනවා දරුවනේ ඔබට සිසිලන පද්ධතිය කූලින් සිස්ටම් එක ගැන ඉගෙන ගන්න තියෙනවා හොඳට හොඳින් අධ්‍යයනය කරලා අපිට ඒවා බලන්න එනවා පුතේ ඒ කොටස් ඒ වගේම සිව් උපහාර එන්ජිම දෙපහාර එන්ජින් මේ උපකරණ වලට අපිට උපකරණ ඈඳීම නගුල් ඈඳීම සිදු කරන විශේෂම සිවුරෝද ට්‍රැක්ටරේට ඈඳීම සිදු කරන නගුල් වර්ග දෙරෝද ට්‍රැක්ටරේට භාවිතා කරන නගුල් වර්ග කොහොමද කියන එක සම්බන්ධයෙන් අපිට මේක කොටසෙදි පුතේ ඉගෙන ගන්න තියෙනවා ඒ තරම් වැදගත් ඒකකයක් විදිහට යාන්ත්‍රීකරණ ඒකකිනු පුතේ ප්‍රශ්න මේ විදිහට අහනවා බහුවර ප්‍රශ්න රචනා ප්‍රශ්න වගේම විවිධ ප්‍රශ්න අහනවා පුතේ අපිට ඊළඟට යන්න තියෙන ප්‍රශ්න අංක 29 ට පුතේ අපි ප්‍රශ්න අංක 29 ට යනවා ප්‍රශ්න අංක 29 ඉන්නේ පුතේ බලන්න ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ ප්‍රශ්නයක් පුතේ නැවතත් අහන්නේ ඇත්තටම මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රශ්න අහනවා දරුවෝ මේ සම්බන්ධයෙන් හොඳට අධ්‍යයනය කරලා ඉන්න ඕනේ දුවේ පුතේ ඉතින් ඒ නිසා අපි කෙලින්ම ප්‍රශ්නෙට යනවා බලන්න අපෙන් අහනවා බලන්න විවෘත පුඩු සංවෘත පුඩු හොඳයි පුතේ එතකොට විවෘත පුඩු ඕපන් ලූප් එකක් කියපුවාම් පුතේ අපි ලබා දෙන ක්‍රියාවලියක් සිදු කරනවා පුතේ නමුත් ආපස්සට අපි කියනවා අවුට්පුට් එකේ බලපෑමක් නැහැ පුතේ ඒ කියන්නේ ක්‍රියාවලිය පාලනය කිරීමක් සිදු වෙන්නේ නැහැ මං හිතන්නේ දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලි දැන් උදාහරණයක් විදිහට අපිට කුකුලන්ට කෑම ලබා දෙන අවස්ථාවක් වගේ සඳහන් කරන්න පුළුවන් කුකුලන් සඳහා කෑම ලබා දෙන අවස්ථාවක් අපි ලබා දෙන ක්‍රියාවලියක් සිදු කරනවා ඕපන් ලූප් එකක් අපි ලබා දෙන ක්‍රියාවලියක් සිදු කරනවා පුතේ නවත පාලනය කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිදානයේ බලපෑමක් නැහැ. ආපස්සට බලපෑමක් නැහැ. ලබා දෙන ක්‍රියාවලියක් සිදු කරනවා පුතේ නමුත් මේකේ ක්‍රියාවලිය පාලනය කිරීමක් සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපිට කුකුලන්ට කෑම ලබා දෙන අවස්ථාවක් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ සංවෘත පුඩු පාලකයක් ක්ලෝස් ලූප් එකක් කියන්නේ පුතේ අපි ලබා දෙන ක්‍රියාවලියක් සිදු කරනවා වගේම ක්‍රියාවලිය පාලනය කිරීමක් සිදු කරනවා ඒ කියන්නේ පුතේ ප්‍රතිදානී බලපෑමක් තියෙනවා මොකදේ ප්‍රතිදානී බලපෑමක් තියෙනවා අවුට්පුට් එකේ බලපෑමක් තියෙනවා පුතේ ඒ කියන්නේ ලබා දෙන ක්‍රියාවලියක් සිදු කරනවා වගේම පුතේ ඒ ලබා දෙන ක්‍රියාවලිය පාලනය කිරීමක් සිද්ධ වෙනවා උදාහරණයක් විදිහට විදුලි ස්ත්‍රික්‍රය අපි දන්නවා රත් වෙනකොට නේද අපි දන්නවා ඕෆ් වෙනවා විදුලි ස්ත්‍රික්‍රේ අර අඩු වෙනකොට උෂ්ණත්වය අඩු වෙනකොට නැවත ඔන් වීම සිද්ධ වෙනවා විදුලි ස්ත්‍රික්‍රේ බලන්නකෝ තේ විදුලි කේතලේ බලන්නකෝ විදුලි කේතලේ අපි දන්නවා ඕෆ් වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට අපි දන්නවා ඒක විදුලි කේතලේ ඕෆ් වෙනවා අන්න බලන්නකෝ ඒ කියන්නේ ක්‍රියාවලිය පාලනය කිරීමක් සිදු කරනවා නේද එතකොට අපි දන්නවා විදුලි ස්ත්‍රික්‍රේත් එහෙමයි දැන් වායු සමීකරණයක් ගත්තහම කාමරයක හයි කරලා තියෙන එකත් ක්ලෝස් ලූප් එකක්. ඒ දෙන ලද උෂ්ණත්වයේ පවත්ත ගන්නවා වගේම උෂ්ණත්වයේ වැඩි වෙනකොට අඩු කරන්නත් අඩු වෙනකොට වැඩි කරන්නත් සිදු වෙනවා. ක්ලෝස් ලූප් එකක්. ඒ කියන්නේ ක්‍රියාවලිය පාලනය කිරීමක් සිද්ධ වෙනවා. ක්‍රියාව ලබා දෙන ක්‍රියාවලියක් සිදු කරනවා වගේම ක්‍රියාවලිය පාලනය කිරීමකොත් දුවේ පුතේ මෙතනදී පැහැදිලිවම සිද්ධ වෙනවා. මම කියන්නේ දොළ පුතාලා ඉතාමත්ම පැහැදිලි මේක. ඉතින් පුතේ ඒ ටිකයි ඔබ හරියටම මතක තියාගන්න ඕනේ. දැන් ඉතින් අපිට උත්තරයට යන්න දෙයක්වත් නෑ වගේ නේද පුතේ? ටක් ගාලා උත්තර පහ දිහා බලපුවාම මෙන්න මේ අවබෝධයේ දොළ පුතාලා ගාව තියෙනවා නම් දුවේ පුතේ. එහෙනම් අපිට ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ නිකන් කජු කනවා වගේ නේද පුතේ? බොහොම සරලයි. ඉතින් ඒක හරියට දුවේ පුතේ අවබෝධයයි තියෙන්න ඕනේ. ඉතින් මේ විෂය නිර්දේශය තුල ඔබට රසවත්ම විෂය බවට ඔබ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පත් කරගන්නවා අනිවාර්යයෙන්ම පුතේ නොඅනුමානයි මොකද ඔබ තුල අවබෝධයෙන් කරන්න ඕනේ පුතේ රසවත්ම සහ බොහොම විනෝදජනක ඉගෙන ගන්න තියෙන ටිකක් මොලේ කල්පනා කරලා ඒ කොටස සිද්ධාන්තයේ ඒකට අදාළ කොටස හරියට ඔළුවට දාගත්තනම් පුතේ අපිට ගේමක් නෑ වැඩි එකෙන්ම ගොඩ දා ගන්න පුළුවන් පුතේ ඉතාමත්ම පැහැදිලි දුවේ පුතේ එහෙනම් අපි යමු පුතේ ප්‍රශ්නෙට පළවෙනි පිළිතුරෙන් අපෙන් කියනවා පුතේ
අපෙන් කියනවා විවෘත පුඩු පටන් ගන්නකොටම මුල බලන්නකෝ පටන් ගන්නකොට විවෘත පුඩු. එතන මුලට උත්තරේ විවෘත පුඩු එකක් වෙන්න බලන්න ඕනේ. විවෘත පුඩු open loop. ඒ වගේම හරි බලන්න විවෘත පුඩු open loop අනෙක් කෙනා සංවෘත පුඩු. හරි පුඩු පාලක පද්ධති සඳහා උදාහරණ වෙනුවේ පිළිවෙලින් උත්තරේ මුලින්ම ඉන්න එක විවෘත පුඩු වෙන්න ඕනේ. ඊළඟ කෙනා සංවෘත පුඩු වෙන්න. බලන්න පළවෙනි උත්තරේ විදුලි ස්ත්‍රීකේ සහ ශීතකරණ විදුලි ස්ත්‍රීකේ රත් වෙනකොට ඒක ස්වයංක්‍රීයව ඔෆ් වෙනවත් අඩු නිමෙනකොට නැත්නම් තා අඩු වෙනකොට ස්වයංක්‍රීයව ඔන් වෙන විදිහටත් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලබා දෙන ක්‍රියාවලියක් සිදු කරනවා වගේම ක්‍රියාවලිය පාලනයක් සිදු වෙනවා. එහෙනම් මෙතන මේ කතාවේ පළවෙනියට තියෙන විවෘත පුඩුවක් ගැන නෙවෙයි සංවෘත පුඩුවක් ගැන. ශීතකරණය නම් ශීතකරණය. ශීතකරණයත් එහෙමයි. ශීතකරණ ඒක හරි සංවෘත පුඩු. නමුත් මෙතන විදුලි ස්ත්‍රීකේ කියලා මුලට තියෙන එක අන්න ඒක තමයි වැරද්දට හිටියේ. අපි දෙවලි උත්තරයට යන් විදුලි කේතලය හා සීලිම් පංකාව. ඒක බලමු විදුලි කේතලය කියපුවම විදුලි කේතලයත් ඔටෝ ඕෆ් වෙනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය සිදු වෙනවා වගේම ක්‍රියාවලිය පාලනය වීමකුත් සිද්ධ වෙනවා විදුලි කේතලෙන්. සීලිම් පංකාව බලන්නකෝ. එතකොට සීලිම් පංකාව ගත්තාම අපිට මේ සීලිම් පංකාව මෙච්චර රයිට් අපිට මෙච්චර පැය ගානකදී ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දෙන්න පුළුවන්. නමුත් ක්‍රියාවලිය පාලනය වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් ඒක නැවතත් දෙක මාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මෙතන මුලින් ඇවිල්ලා තියෙන එක විදුලි කේතලය අපිට සංවෘත පුඩු පාලකයක් විදියටත් විවෘත පුඩු පාලකයක් විදියට සීලිම් පංකාව ගන්න පුළුවන්. සීලිම් පංකාවදී අපිට මෙච්චර පැය ගානකට ගානකදී ක්‍රියාත්මක වෙන්න කියලා සකස් කරන්න පුළුවන් ෆෑන් එකේ. නමුත් අපිට මේක ඒක මේ ඕෆ් වෙන්න කියලා විධානයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒක පාලනය කිරීමක් ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඒක ඕපන් ලූප් එකක්. එහෙනම් ඒ උත්තරෙත් වැරදි. මේ දෙන්න මාරු වෙලා තියෙනවා. ඒකත් ඒක නිසා වැරදි. තුන්වෙනි උත්තරය සීලිම් පංකාව හා වායු සමීකරණ යන්ත්‍රය. අන්න හරි. සීලිම් පංකාවෙන් ක්‍රියාවලියක් සිදු වෙනවා මෙච්චර පැය ගානකදී ක්‍රියාත්මක වෙන්න කියන එක අපිට සඳහන් කරන්න පුළුවන්. නමුත් ක්‍රියාවලිය පාලනය කිරීමක් සිදු වෙන අන්න එයා ඒක හරි කතාව. අපි ඒක හයිලයිට් කරගමු රතු පෑනින් බලන්න. අනිත් එකත් එක හරිද බලන්න. සීලිම් පංකාව ඒ කෑල්ල නම් හරි විවෘත පුඩු. අන්න වායු සමීකරණ යන්ත්‍රය පුතේ. අපිට යම් කිසි කාමරයක් තුළ වායු සමීකරණ යන්ත්‍රයක් පුතේ ඒ උෂ්ණත්වය පවත්වා ගන්නවා වගේම පුතේ උෂ්ණත්වය වැඩි වෙනකොට අඩු කරගන්න අඩු වෙනකොට වැඩි කර ගැනීම සඳහාත් ඒ ක්‍රියාවලිය සිදු වෙනවා පුතේ. ක්‍රියාවලිය සිදු වෙනවා වගේම දෙන ලද ක්‍රියාවලියේ පාලනය වීමකුත් සිදු වෙනවා පුතේ. එහෙනම් අපිට මේ ක්‍රියාවලි දෙකම හරි දෙන්නම පිළිවෙලටක් තියෙනවා පුතේ. මේ සීලිම් පංකාව ගත්තාම විවෘත පුඩු පාලකයක්, ඒ වගේම පුතේ වායු සමීකරණය ගත්තාම සංවෘත පුඩු පාලකයක්. ක්‍රියාවලිය පාලනය වීමකුත් තියෙනවා ක්ලෝස් ලූප් එකක්. පස්සෙනු මේ එතකොට තුන්වෙනි උත්තරේ හරියටම හරි. අපි හතරවෙනි උත්තරේටත් ගිහලා බලමු. වායු සමීකරණ යන්ත්‍රය කියපුවම නැවතත් එයා සංවෘත පුඩු හරි. ඒ වගේම විදුලි බල්බය කියපුවම ඒකත් අපිට ඒක ගන්න බැහැ විවෘත පුඩු වලට. මොනවද සංවෘත පුඩු වලට ගන්න බැහැ. මේකත් එතකොට වායු සමීකරණය කියපුවම සංවෘතයිනේ. මෙයා සංවෘත වලට ගන්න බැහැ විදුලි බල්බය කියපුවම. එතකොට බලමු විදුලි බල්බය සහ ගිල්ලුම් තාපකය. ඒකත් ඒ උත්තරෙත් අපිට ගන්න බෑ. එතකොට ඒ දෙක වැරදි. එනම් පුතේ නිවැරදි උත්තරේ පුතේ අපිට මේකේ තුන්වෙනි උත්තරේ පුතේ අපිට නිවැරදි තුන්වෙනි උත්තරේ පුතේ සීලිම් පංකාව හා වායු සමීකරණ යන්ත්‍රය. එහෙනම් දුවල පුතාලට මම හිතන්නේ පැහැදිලි. ප්‍රශ්න අංක 29 උත්තරේ පුතේ නිවැරදි උත්තරේ තුන්වෙනි උත්තරේ පුතේ සීලිම් පංකාව හා වායු සමීකරණ යන්ත්‍රය. මම හිතන්නේ දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලි පුතේක. ආහාර සිසිල් පැස්ටරීකරණය සඳහා උදාහරණයක් අන්න පැස්ටරීකරණය. සිසිල් පැස්ටරීකරණය කියලා කියන්නේ. ඉතින් සිසිල් පැස්ටරීකරණය කියන්නේ මේකෙදි විශේෂයෙන්ම මේ අපි දැන් පැස්ටරීකරණයේ ක්‍රියාවලියේදී තාපය භාවිතා කරනවා දරුණේ ගොඩක්. තාපමය ක්‍රියාවලිය භාවිතා කරනවා. ඉතින් ඇයි මේ සිසිල් පැස්ටරීකරණය කියන්නේ බලන්නකො. දැන් අපින් අහන්නේ ආහාර සිසිල් පැස්ටරීකරණයට උදාහරණයක් අහන්නේ බලන්නකො. දුම් ගැසීම සිසිල් පැස්ටරීකරණය නෙමෙයි, දුම් ගැසීම සඳහා තාපය භාවිතා කරනවා. දැන් මැස්සක හරි කොහරි දුම් ගහනවා නම් මොනවා හරි භාවිතා කරලා නේද දරුවේ දුම් ගැසු. මේකෙදි මේ භාවිතා කරනවා තාපය භාවිතා කරලා කරන
ජීවාණු හරණ නැත්තම් විශේෂයෙන්ම පැස්චරීකරණ ක්‍රියාවලියක් නම් දරුවනේ ඈ ඒකදී අනිවාර්යයෙන්ම අපිට සිසිල් පැස්චරීකරණය කියලා එකට කියන්න බෑ. ඉතින් දුම් ගැසීමේදී පුතේ තාපේ භාවිතා කරනවා එතරෙදි. ඒ වගේම ආහාර ප්‍රබල කිරීම සරු කිරීම හා ප්‍රබල කිරීම කියන ක්‍රියාවලියදීත් ඔබ දන්නවා විශේෂයෙන්ම මේකෙදී ආහාර ප්‍රබල කිරීමේදීත් පුතේ තාපේ භාවිතා කරනවා. අපි දන්නවා දැන් ඒ වගේදී විශේෂයෙන්ම ඒ ක්‍රියාවලියදී අපි දන්නවා සමහර තැන්වලදී අපි දැන් ඔය අපි කියනවා මොනවද මැරිනේටඩ් චිකන් කියන්නේ පදම් කළ කුකුල් මස් ඒ වගේම ස්මෝක් චිකන් දුම් ගැසූ කුකුල් මස් කියලා විශේෂයෙන්ම සකස් කරනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ප්‍රබල කිරීමේදී තාපය භාවිතා කිරීමක් සිද්ධ වෙනවා. විසිරි වියලීම විසිරි වියලීමේදීත් පුතේ තාපය භාවිතා කිරීමක් සිදු කරනවා. කිරි විසිරි වියලීම උඩ මතයි මේවා තාපමේ ක්‍රියාවලියෙන් ඒකට සිසිල් පැස්චරීකරණය කියලා කියන්න බෑ. ස්පන්ද විදුලි තාපනයේදීත් පුතේ තාපය භාවිතා කිරීමක් ස්පන්ද විදුලි තාපනය කියනවා. ඒ හැම එකදීම මේවායේ තාපය භාවිතා කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි මෙන්න මෙන්න එක්කෙනෙක් ඉන්නවා අධිපීඩන සැකසීම. මේ අධිපීඩන සැකසීම නවීන පරිරක්ෂණ ක්‍රියාවලියක් දරුවනේ නවීන තාක්ෂණය භාවිතා කරන. ඉතින් මේ අධිපීඩන සැකසීමේදී දුවේ පුතේ අනිවාර්යෙන්ම මෙතන පීඩනයේ සැපීම සඳහා භාවිතා කරන්නේ ජලයයි පුතේ. මෙන්න මේ අධිපීඩනයක් ලබා දීම සඳහා මේ අධිපීඩන සැකසීමේදී පුතේ මේ පීඩනය ලබා දීම සඳහා භාවිතා කරන්නේ තාපය භාවිතා කරන්නේ ආහාර අධිපීඩන සැකසීමේදී පුතේ ආහාර අධිපීඩන සැකසීමේදී ඒ සඳහා භාවිතා කරන්නේ ජලය. ජලය අන්න මේ අනිත් කතා කරපු පියවර හතරෙදීම දුම් ගැසීම ප්‍රබල කිරීම විසිරි වියලීම සහ ස්පන්දන විදුලි තාපනය කියන සියලුම ක්‍රියාවන්වලදී තාපය භාවිතා කරලා සිදු කරනු ලබන ක්‍රියාවන් තාපය භාවිතා කරලා සිදු කරන ක්‍රියාව. හැබැයි මේ එක ක්‍රියාවලියක් පුතේ ආහාර අධිපීඩන සැකසීමේදී මෙතන මේ අධිපීඩනය ලබා දීම සඳහා භාවිතා කරන්නේ ජලය. අන්න ඒක නිසා පුතේ ආහාර අධිපීඩන සැකසීම අපි සිසිල් පැස්චරීකරණයක් කියලායි සඳහන් කරන්නේ. සිසිල් පැස්චරීකරණයක් විදිහට සඳහන් කරන්නේ. එහෙනම් බලන්න පුතේ ආහාර සිසිල් පැස්චරීකරණයට උදාහරණයක් වනුයේ අධිපීඩන සැකසීම. ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඒකට හේතුව තමයි මෙතනදී මේ පීඩනය ලබා දීම සඳහා භාවිතා කරන්නේ ජලය. පීඩනය ලබා ගැනීම සඳහා ජලය භාවිතා කරන නිසා තමයි පුතේ ඒක සිසිල් පැස්චරීකරණයක් විදිහට හඳුන්වන්න හේතුනේ. හොඳයි පුතේ අපි සාර්ථකව තවත් ප්‍රශ්න 10ක් කතා කරලා අවසන් කරා. මේ වෙනකොට 2019 උසස් පෙළ නව නිර්දේශය යටතේ පැවතුණු ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ paper එක බහුවර්ණ මාදිරී ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 30ක් දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් දුවේ පුතේ. තවත් ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන ඉදිරි ප්‍රස්තාව ප්‍රශ්න 20ක් අපිට ඉදිරිලා දෙනවා පුතේ. අපි ඊළඟ කොටසින් ඔබත් එක්ක ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. අපිත් එක්ක රැඳී සිටින දිගටම.